දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධාන්ත පින්වත්නි අද පූජනීය ලොකුසාන වහන්සේ සේනාසනයෙන් පිටතට වැඩම කිරීම නිසා මට ඉල්ලීමක් කරා අද ධර්මදේශනාව කොහොම හරි පවත්වන්න කියලා. ඒ නිසා තමයි අද අපි මේ විදිහට ධර්මදේශනාව සඳහා සූදානම් වෙන්නේ. අපි ඒ නිසා ධර්මදේශනාව ශ්‍රවණය සඳහා নমස්කාරය කියමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සීලං සමාධි පඤ්ඤං ච මග්ගං බෝධාය භාවයං පත්තෝස්මි පරමං සුද්ධින් නිහතෝත්ව මසි අන්තකාති ති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාන්ත පින්වත්නි පූජිනේ ලොකුසානාංශයේ විසින් දිගටම එක්තරා රටාවකට ධර්මදේශනා මාලාවක් පවත්වගෙන ආවා. ඒක සංයුත්තනිකායේ මුලින්දම්ම පටන් ගත්තා. ඒක දිගට කිරීගෙන ඇවිල්ලා දැන් අපි ගිය සතියේ ස්වාමීන් වහන්සේ අවසන් කළා කෝසල සංයුත්තේ. ඊට පස්සේ අද අපිට පටන් ගන්න තියෙන්නේ මාර සංයුත්තේ. ඒතර මාර සංයුත්තේ පළවෙනි සූත්‍රය නම් කරලා තියෙනවා තපෝ කම්ම සූත්‍රය කියලා. මේ තපෝකම්ම සූත්‍රය එක්තරා අන්දමක ලස්සන සිද්ධියක් හා සම්බන්ධ වෙලා තියෙනවා, බැඳිලා තියෙනවා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව ඒ සමන්ගේ බෝධි සම්භාර පුරලා ඊට පස්සේ දුෂ්කර මේ අභිනිෂ්ක්‍රමණය කරලා ඊට පස්සේ තින් දුෂ්කර ක්‍රියාවකට පෙළඹෙනවා. ඉතින් අපි ඒ කතාව අහලා තියෙනවා. ඉතින් අපි ඒ යනවා, ඉතින් විවිධ ගුරුවරු හම්බෙන්න යනවා, ආලාර කාලාම හම්බෙන්න යනවා. ඉතින් එතන තියෙන දේ පුරුදු කරනවා, ඒක අතාරිනවා. ඊට පස්සේ උද්දකරාම පුත්ත හම්බෙන්න යනවා, ඒකත් පුරුදු කරනවා, ඒකත් අතාරිනවා. ඊට පස්සේ හැමෝම පිළිගන්න දුෂ්කර ක්‍රියා කරන්න පෙළඹෙනවා. ඉතින් ඉතාම ප්‍රබල දුෂ්කර ක්‍රියා රාශියක් කරනවා, පුදුම විදිහේ තපෝ කර්මයක් කරනවා. ඒ කියන්නේ කයට පුදුම විදිහට වද දෙනවා. කිරිම්ම කෑම ටික 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 අතහැරලා දානවා. ආහාර ගැනීම පොඩ පොඩ අඩු කරලා දානවා. ඊට පස්සේ ඔය හුස්ම ගන්න එක පවා නවත්තන්න හදනවා, අපානක දහනය කියලා. ඒවට පවා සමවදින්න එක එක විදිහට උත්සාහන්ත වෙනවා. ඉතින් අන්තිමට දෙවියෝ පවා කියනවා මෙච්චර මේ දැන් පුදුම විදිහට කෘෂ වෙලා මේ ශ්‍රමණ භවත් ගෞතමීන්, ඉතින් ඒ නිසා මේ මෙයා දැන් මරණයට පත් වෙලා කියලා ඇතැම් වෙලාවට උන්වහන්සේ ඇදගෙන වැටුණාම ගිහිල්ලා සුද්ධෝදන රජතුමාට පවා කියලා තිනවා. ඒ වගේ ඊටාම හිතා ගන්න බැරි තරම් බොහොම ක්‍රූර මට්ටමේ දුෂ්කර ක්‍රියාවක් සඳහා එදා උන්වහන්සේ පෙළඹෙනවා. පෙළඹිලා ඉතින් ඒකත් අනුගමනය කළා. අන්තිමට ඒක හරියන්නේ නැහැ කියලා අත්හරිනකොට ඊට පස්සේ තමයි ඉතින් පස්වග මහණුන් අතහැරලා දාලා යන්නේ. ඊට පස්සේ තමයි උන්වහන්සේ මැදුම් පිළිවෙතක් අනුගමනය කළා. අන්තිමට බෝධියට පත් වෙනවා, නැත්තම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඉතින් අපි දන්නවා අර පිළිවෙලින් සත් සතිය ගත කරනවා කියලා අපි අහලා තියෙනවානේ. ඉතින් ඔන්න ඕකේ එක අවස්ථාවක් තමයි මේ අජපාල නිග්‍රෝධ මූලයේ වැඩ වාසය කරනවා කියන්නේ නේද? අජපාල නුගරුක මුල වාසය කරා කියලා අපි කියන්නේ. එතකොට මේ අජපාල නුගරුක මුල වාසය කරන අවස්ථාවේදී, ඒ කියන්නේ මේ බුදු වෙලා වැඩි වෙලාවක් නැහැ, වැඩි කාලයක් නැහැ, මේ නොබෝ කලකින් බුදු වෙලා තාම කාටවත් බණවත් කියලා නැහැ. ඉතින් මේ නොබෝ කලකින් අජපාල නුගරුක මුල වැඩ වාසය කරද්දි උන්වහන්සේගේ හිතේ විතර්කයක් ඇති වෙනවලු. ඒකත් එක්තරා එක සුන්දර අවස්ථාවක්. දැන් අපි අහලා නැහැ ඒ තරම්ම බුදුරජාන් වහන්සේට විතර්ක ඇති වෙච්ච අවස්ථා. ඒ විතර්ක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වانيه අපි අහලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේට එහෙම විතර්ක පහළ වෙලා නැහැ. හැබැයි ඊට මෙහා බොහොම තමන්ගේම ප්‍රතිපදාව සම්බන්ධයෙන්, සමන් අනුගමනය කරපු මාර්ගය සම්බන්ධයෙන්, ඒ ගත කරපුන ජීවිතය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවනදී සියුම් විතර්ක පහළ වෙලා තියෙනවා. හැබැයි කිසිසේත්ම ප්‍රපංච පහළ වෙලා නැහැ. ඉතින් ඒකත් එක්තරා හොඳ කරුණක්. කිසිසේත්ම ප්‍රපංච උන්වහන්සේට නැහැ. නිප්පපංචා තථාගත, කිසිසේත්ම තථාගතයන් වහන්සේලාට, රහතන් වහන්සේලාට ප්‍රපංච නැහැ. හැබැයි විතර්ක විටින් විට පහළ වෙලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී උන්වහන්සේට විතර්කයක් පහළ වුණා කියලා කියනවා. එතකොට මේ පහළ වෙච්ච පරිවිතර්කය මෙන්න මේ විදිහට මේ සූත්‍රයේ තපෝකම්ම සූත්‍රයේ සඳහන් වෙනවා. මුත්තෝ වත්තම්හි තාය දුක්කර කාරිකාය සාධු මුත්තෝ වත්තම්හි තාය අනත්ත සංහිතාය දුක්කර කාරිකාය
එතකොට දැන් මුන්නහන්සේට මතක් වෙනවා තමන් කොයි තරම්නම් කාලයක් තිස්සේ අවුරුදු 6ක් තිස්සේ අර දුෂ්කර ක්‍රියාවක් කරාද. ඒකයි මම සුළුවෙන් මතක් කරේ කොයි තරම්නම් අමාරු දුෂ්කර වතක් පිරුවද. ඉතින් ඒව ගැන විස්තර එහෙම තවත් සූත්‍රවලදී සඳහන් වෙනවා. අපි ඒවා ගැන දිගට කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඉතින් උන්වහන්සේට මතක් වෙනවා මේ අවුරුදු 6ක් තිස්සේ මම පුදුම විදිහේ දුෂ්කර ක්‍රියාවක් කරා. මුත්තෝ වත්තම්මි තාය දුක්කර කාරිකා. දැන් හැබැයි මම ඒක මිදුණා. මේ දුෂ්කර ක්‍රියාවෙන් මම මිදුණා. සාදු මුත්තෝ වත්තම්මි. ඒක ඉතාම යහපත් දෙයක් මම කළේ. තාය අනත්ත සංහිතාය දුක්කර කාරිකාය. ඉතින් මේකවිල අනත්ත සංහිතයි. මේ දුෂ්කර ක්‍රියාව කියන එක අනත්ත සංහිතයි. අපි කියන ඔය අත්ත කියලා මතානු යෝගය කියන එක අනත්ත සංහිතයි. ඉතින් ඒක මම කළාම බැලුවා. නැතුව නිකන් උඩින් පල්ලෙන් කරා නෙමෙයි කරන්න යන්න තියෙන උපරිමෙන්ම මම කරා. හැබැයි කළා මට තේරුණා මේක අනර්ථ සංහිතයි. මේකෙන් ප්‍රයෝජනයක් නැහැ. මේක නෙමෙයි සම්මා සම්බෝධියට මාර්ගය කියලා තේරුම් අරගෙන මම ඒක අත්හැරලා දැම්මා. සාදු ටිතෝ සතෝ බෝධින් සම්මජ්ජ සමජ්ජ ගන්ති. දැන් මම ඉතාම යහපත්ව දැන් ඉන්නවා දැන් තැම්පත් වෙලා සතෝ සතිමත්ව බෝධින් සමජ්ජ ගන්ති. මනවින් සත්‍යාබෝධය ලබලා. දැන් උන්වහන්සේ එක්තරා අන්දමක සැනසිලිදායක හුස්මක් හෙලනවා. මේ මෙච්චර මං දුෂ්කර ක්‍රියාවක් කර අවුරුදු 6ක් තිස්සේ මේක අනර්ථ සංහිතයි. මේක අවැඩ පිණිසයි හේතු වෙන්නේ, අර්ථයක් පිණිස හේතු වෙන්නේ නැහැ. ඒක මම කළාම අත්හැරලා දැම්මා. ඊට පස්සේ දැන් මම නිවරදිව මෙන්න මෙහෙම සත්‍යාවබෝධයක් කළා. සතිමත්ව දැන් සැනසිල්ලෙන් වාසය කරනවා කියලා අර තමන් ලැබපු සම්මා සම්බෝධිය පිළිබඳ වස්සසිල්ලක්. ඒ අතහැරපු දුෂ්කර ක්‍රියාව පිළිබඳව නිකම් පසුවිපරමක් කිරීමේ එක්තරා අන්දම පරිවිතර්කයක් දැන් හිතේ පහළ වුණාලු. දැන් මේකේ ලස්සනම වැඩේ ඒක නෙමෙයි. මේක දිහා බලන් ඉන්නව මාරයා. ඒතර හැමතිස්සෙම නිකන් අර මාර දිව්‍ය පුත්‍රයා බුදුහාඳුරු දිහා නිකන් ඇහැ ගහගෙන ඉඳපු බවක් පේන තියෙනවා. කොයි වෙලාවෙද බුදුරජාන් වහන්සේගේ හිත වැරදි පැත්තකට යන්නේ? කොයි වෙලාවෙද හිතේ අනවශ්‍ය විතර්කයක් පහළ වෙන්නේ? කියන්නේ නිකන් බලාගෙන වගේ ඉන්නේ. ඉතින් අනවශ්‍ය විතර්කයක් නැතුව තමන්ගේ ප්‍රතිපදාව ගැනත් නිකන් පසුවිපරමක් කරන විතර්කයක් පහළ වුණත් ඒකත් දැන් මේ මාර්ගය ඇවිල්ලා වෙන අතකින් අර්ථ දක්වලා බුදුරජාන් වහන්සේ දැන් ආයේ වැරදි පාරකට දාන්න පොළඹවන්න හදන්නේ. දැන් මාරදිව්‍ය පුත්‍රයාilla මෙහෙම ඊට පස්සේ කියනවා. ඒක ඊළඟ ගාථා විදිහට මේ සූත්‍රයේ සඳහන් වෙනවා. තපෝ අපක්කම්ම යේන න සුජ්ජන්ති මානවා. අසුද්ධෝ මඤ්ඤසි සුද්ධෝ සුද්ධි මග්ග පරද්ධෝති. තපෝ අපක්කම්ම යේන න සුජ්ජන්ති මානවා. අසුද්ධෝ මඤ්ඤසි සුද්ධෝ සුද්ධි මග්ග පරද්ධෝති. දැන් මෙයා කියනවා මේ ඔබ වහන්සේ මේ නොකළ යුතු දෙයක් කළා, නැත්නම් වැරදි මාර්ගයක් අනුගමනය කළා. දැන් මේ සුද්ධියටපත් වුණා කියලා හිතාගෙන ඉන්නවා. අර කරන්න තිබුණේ යන්න තිබුණේ අර මාර්ගේ. ඒක හැබැයි අත්හැරලා දැම්මා. දැන් ඒ කියන්නේ දැන් මෙතුමා ඇවිල්ලා අර දුෂ්කර ක්‍රියාවට නිකන් පෙළඹවීමක් ඇති කරන්න හදනවා නේද? ඒ කියන්නේ දැන් අපි දන්නවා මාර්යා සාමාන්‍යයෙන් පොළඹවන්නේ දුෂ්කර ක්‍රියාවකට නෙමෙයිලු. මාරය සාමාන්‍යයෙන් පොළඹවන්නේ පුළුවන් තරම් මේ කාමයන්ට. කාමයන්ම ඇසුරු කරන්න, කාමයන් ගැනම හිතන්න, කාම සිදුවීම පවත්වන්න, පුළුවන් තරම් රසන රූප බලන්න, පුළුවන් තරම් සද්ද අහන්න, පුළුවන් තරම් ගඳ සුවඳ විඳින්න, පුළුවන් තරම් රස විඳින්න, පුළුවන් තරම් ස්පර්ශ විඳින්න, පුළුවන් තරම් කල්පනා කරන්න. ඒක තමයි මාරයගේ ලෝකය කියන්නේ. මේ පංචකාම ලෝකය තනිකරම මාරය වශයෙන් වශයෙන් තමයි පෙන්වන්නේ. ඒතරේ පංචකාමයන්හි ඇලිලා ගැලිලා ඒව ගැනම කල්පනා කරගෙන අපේ මනස ඉන්නවා නම් ඉතින් අපි ඉන්නේ තනිකර මේ මාර වශයේ තමයි. ඉතින් එහෙම ඉන්නවනම් මාරය හරි කැමති. ඒ නිසා හරි කවුරු හරි කෙනෙක් නිකන් ඒක අත්තල දාලා දුෂ්කර ක්‍රියාවක් කරනවා කියන එකත් මාරය අනුමත කරන්නේ නැහැ. නමුත් මෙතෙන්දී දැන් මෙයාට ඕනේ කොහොම හරි ආයෙත් අර වැරදි පැත්තට දාන්න. ඉතින් ඒ නිසා මෙතෙන්දී මාරය කියන්නේ අර සාමාන්‍ය රටාවට වඩා වෙනත් පැත්තක්. මෙතෙන්දී කියනවා ආර ආර මේ අනුගමනය කරව මාර්ගය හරි දුෂ්කර ක්‍රියාව හරි ඒක තමයි යන්න තිබිච්ච මාර්ගය. ඒකයි මේ කෙලින්ම සුද්ධියටපත් වෙන්නේ මිනිස්සෙක් ඒ පාර අනුගමනය කළොත්. දැන් මේ ඒක අනුගමනය කරන්න තු වෙන එකක් අනුගමනය කළා සුද්ධියකටපත් වුණා කියලා හිතාගෙන ඉන්නවා මඤ්ඤණා ගන්නවා. ඒක දැන් මේ බුදුහාමුදුරන් පොඩි මේ නිකන් කොලොප්පමක් තමයි කරන්නේ. වැඩේ වරද්දගෙන දැන් හරි ගියා කියලා හිතන් ඉන්නවා කියලා තමයි මේ මාර්යා කියන්නේ. දැන් ඊට පස්සේදී දැන් බුදුරජාන් වහන්සේ බලනවා මේ කවුද මේ ඇවිල්ලා ඉන්නේ කියලා. අඳුර ගන්නවා මේ ඇවිල්ලා ඉන්නේ මාරදේවිය පුත්‍රයා කියලා. ඉතින් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ එයාට පිළිතුරු දෙනවා. පිළිතුරු
ගාථාව තමයි ඊට පස්සේ ඉතින් අපිට ටිකක් විග්‍රහ කරන්න වටින්නේ. අනත්ත සංහිතං ඤත්වා යං කිංචි අමරං තපං සබ්බං නත්තා වහං හෝති පියාරිත්තංව ධම්මාති. පියාරිත්තංව ධම්මති. ඉතින් මේකේ අදහස වෙන්නේ අනත්ත සංහිතං ඤත්වා යං කිංචි අමරං තපං. දැන් මේ සාමාන්‍ය මිනිස්සු හිතාගෙන ඉන්න මේ අමරණීයත්වයකට පත් වෙනවයි කියලා උපකල්පනය කරන ඒ දුෂ්කර ක්‍රියාව ඒක අනත්ත සංහිතයි. මේක අර්ථය පිණිස හේතු වෙන්නේ නැහැ. මේක අනර්ථය පිණිස හේතු වෙන. අනත්ත සංහිතං ඤත්වා මම මේක දැනගත්තා. ඒක අනත්ත සංහිතයි කියලා මම තේරුම් ගත්තා. හැබැයි කට්ටිය හිතায় නම් ඉන්නේ ඒක අමර පිණිස නැත්නම් අමෘතේ පිණිස නිවන පිණිස හේතු වෙනවා කියලා තමයි කට්ටිය හිතায় නම් ඉන්නේ. හැබැයි මම තේරුම් ගත්තා මේක එහෙම එකක් නැහැ කියලා. සබ්බං නත්තා වහං හෝති. ඉතින් ඒකේ අර්ථයක් නැහැ කියලා මම හොඳටම තේරුම් ගත්තා. පියා රිත්තංව ධම්මති. දැන් මේක දෙන්නේ මේ උපමාවක්. දැන් හිතන්නලු මේ දැන් ඔය මා කරි නැවක් එහෙම කැඩිලා ඒක ගහගෙන ඇවිල්ලා තිනවා නිකන් කාන්තාර ප්‍රදේශයකට. දැන් කාන්තාර ප්‍රදේශේ නිකන් අබලන් වෙච්ච කැඩිලා බිඳිලා ගිය නිකන් නැවේ රොඩු ටිකක් තියෙන්නේ. නිකන් එක තැනක ඔන්න ඒ කෑල්ලක් තියෙනවා, තව තැනක තව කෑල්ලක් තියෙනවා. නිකන් අර පරණ දිර්ලංගිය නැවක් නිකන් මේ කාන්තාර ප්‍රදේශයකට ගහගෙන ඇවිල්ලා ඒක නිකන් අත්හැරලා දාලා ඔහේ නිකන් තියෙනවා. ඉතින් කවුරු හරි හිතුවොත් ඒක පාවිච්චි කළා මට ආයි මේක යන්න පුළුවන් මූදට යන්න පුළුවන් මේකෙන් මාළු අල්ලන්න හරි වෙන දේශ මේ දේශාන්තර තරණය කරන්න හරි කියලා ඒක පදෝගෙන යන්න හදනවා නම් කිසිම තේරුමක් නැහැ. ඉතින් ඒක තමයි බුදුහාමුදුර මෙතන දෙන උපමාව. එතකොට හිතලා බැලුවාම දැන් කාන්තාරයකට නැවක් එනවා කියන එක වෙන නැති දෙයක් නේද? මේ උපමාවේ තියෙනවා එක්තරා අන්දමක විවිධ පැති වලින් අපිට හිතන්න. කෙසේ නමුත් ඒ කියන්නේ කක්කෝ හේතුකට හුලඟින් ගහගෙන ඇවිල්ලා හරි ඉස්සර කාලේ ඒ කාන්තාර ප්‍රදේශයේ වතුර තිබිලා හරි පස්සේ හිඳිලා ගිහිල්ලා හරි මාකර හේතුකට ඒ ගිය නැවක් කැඩිලා බිඳිලා දිරලා ගිහිල්ලා ඒකේ යම්කිසි මේ ඉතිරි වෙච්ච සුම්බුන් ටිකක් ඒ ප්‍රදේශයේ තියෙනවා. ඒක දකින්න යම්සි මිනිසෙක් දැක්කම එයා හිතනවා මේක පදවගෙන යන්න පුළුවන් කියලා. ඉතින් තේරෙනවානේ බැලුව බැලුමට තේරෙනවා මේක කිසිම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මොකද වතුර ඇත්තෙත් නැහැ. නැවක් ඇත්තෙත් නැහැ. තියෙන්නේ කාන්තාර ප්‍රදේශයක්. නැවත් කැඩලා බිඳලා ගිහිලා නිකන් මේ හුදු රොඩු ටිකක් විතරයි තියෙන්නේ. ඉතින් යම්ස කෙනෙක් කල්පනා කරනවා නම් මේ හුදු රොඩු ටික පාවිච්චි කරලා වතුරත් නැති මේ කාන්තාරේ මට නැවක් පදවන් යන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන් අර හැඟ වෙනවා කොයිතරම්නම් අර්ථ ශූන්‍යයිද කියලා. කියන්නේ දැන් මෙතන මේ බුදුහාඳුරු පෙන්වන්නේ ඒ දුෂ්කර ක්‍රියාව කියන එක කොයිතරම්නම් අර්ථ ශූන්‍යයිද. ඉතින් අපිට හැඟෙනවා සාමාන්‍යයෙන් මේ දුෂ්කර ක්‍රියාව සම්බන්ධයෙන් නිකන් මේක අර අපේ නිකන් හිතවල තියෙන එක්තරාන්දරම ආකල්පයක්. දැන් ඔය අහලා තියෙනවද දන්නේ මේ ලස්සන සූත්‍රයක් එනවා. ඒකේ අදහස තමයි මේ අපේ හිත කොහොමද දේවල් වලට ලකුණු දෙන්නේ. හිතන්න දැන් යම්ස කෙනෙක් හොඳට රූපයෙන් සැදී පැහැදී හරි ලස්සනට අඳිනවා පළඳිනවා. ඉතින් එයා බොහොම මේ පේන විදිහට අනිත් අයගේ හිත යන විදිහට ගැළපෙන විදිහට අඳිනවා පළඳිනවා. ඉතින් ඒක ලකුණු දෙනවා අපේ හිත. එහෙමත් නැත්නම් අපි යෝක ටිකක් බ්‍රහ්මචර්යයේ පැත්තට එහෙම ගත්තොත් ඉතින් තවත් කෙනෙක් පිඳු භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා ඉතින් බොහොම හිමීට ගමන් කරනවා, හරි ශාන්ත දාන්තව කටයුතු කරනවා. ඊළඟට අඳින්නේ මේ සිවුරු පොරවන්නේ හරීම විනීතව, හැසිරීම හරි විනීතයි, කතා බහ බොහොම විනීතයි. ඉතින් ඒක දිහා බැලුවාම ඉතින් හරි ප්‍රසන්නයි නේද? ඒ හැසිරීම දිහා බැලුවාම හරි ප්‍රසන්නයි. ඉතින් අපේ හිත බොහොම පහසුවෙන් ලකුණු දෙනවා. ආ මේ සාහනස අනිවාර්යයෙන්ම මාක් හරි අධිගමයකට පත් වෙලා තියෙන්න ඕනේ. මේ විදිහටයි කතා කරන්නේ. බොහොම ප්‍රියමනාප වචනමයි කතා කරන්නේ. ප්‍රියමනාප විදිහටමයි කටයුතු කරන්නේ. හැසිරෙන්නේ ගමන බිමන ඒ කතා කිරීම ඒ සියල්ලම නිකන් අර රහතන් වහන්සේ කෙනෙක් වගේමයි කියලා අර බාහිර පෙනුමට රූප ප්‍රමාණයට දැන් තන දෙනවා. ප්‍රමාණ සූත්‍රයේ රූප ප්‍රමාණය කියලා මේ කොටසට කියනවා. අර පේන්න තියෙන හැඩහුරු කම්වලට පිටත ලීලාවට ඒ ඔපේට තන දෙන ගතිය අපේ හිතවල තියෙනවා. ඉතින් ඒකට තන දීලා එයා පස්සේ යනවා. එයා රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතා ගන්නවා. ඒ එක පැත්තක්. අනිත් එක තමයි ගෝස ප්‍රමාණය කියලා කියන්නේ. ඒ කියන්නේ එයා පිළිබඳ එක්තරා අන්දම කීර්ති ഘോഷාවක් තියෙනවා. එයා මෙන්න මේ මේ තැන්වල මේ මේ විදිහට කටයුතු කරලා තියෙනවා, මේ මේ වැඩ කරලා තියෙනවා, මෙච්චර බණ කියලා තියෙනවා, මේ තරම් ගෝල බාල පිරිසක් ඉන්නවා, මේ වගේ රාජකීයයන්ගේ
අපි කියමු කීර්තියට ප්‍රශංසාවට බඳුන් වෙලා තියෙනවා. ඉතින් අර මිනිස්සු හොයාගෙන එනවා හරිම කීර්තිමත් හරිම ഘോഷාවක් තියෙනවා. ඉතින් අර ඒ වගේ එයා පිළිබඳ පැතිරිච්ච පුදුම කීර්තියක් පේන්න තියෙනවා. ඒ නිසා ඒකටත් තැන දීලා අපි එයාව අනුගමනය කරන්න, එයාව ලුහු බඳින්න, එයාගෙන් යමක් අහගන්න පෙළඹෙන ගතියක් තියෙනවා. ඒත් අපි දෙවනුවට තැන දෙන්නේ ඔන්න කීර්ති ഘോഷාවට. ഘോഷප්පමාණය කියලා කියනවා. ඊට පස්සේ තමයි ඇත්තටම අපි අද කතා කරන මාතෘකාවට එන්නේ. ඒකට කියනවා මේ ඔය දුෂ්කර ක්‍රියා කරන ආකාරය. ලෝකප්පටිපදා කියලා කියනවා. ලෝකප්පමාන කියලා කියනවා. ඒ කියන්නේ රූක්ෂ ප්‍රතිපදාවක් කවුරු හරි අනුගමනය කරනවා. යා වැඩි අපි තුමු දාන ගන්නෙත් හරි අඩුවෙන් පෙරවන්නෙත් ඊටාම රූක්ෂ සිරුරක් කොහෙන් හරි අත්තල දාපු අපි තුමු පාංශු කුල සිරුරක් පෙරවන්නේ. යන්නේ දිගටම ගමේ පින්නපාතේ කවදාවත් ගෙනාපු දානයක් ගන්නෙ නැහැ. ඊළඟට අපි තුමොන්න නිදාගන්නෙත් නැහැ නේද? එහෙම තිනානේ. එක එක කාලෙට ඉතින් හැදෙන්න පුළුවන් ඔය එකේ જાති ඒවා. ඉතින් එතකොට අර ඒ රූක්ෂ ප්‍රතිපදාවකට යම් කිසි කෙනෙක් නැඹුරු වෙලා ඒ රූක්ෂ ප්‍රතිපදාව අනුගමනය කරන්න පෙළඹලා ඉන්නවා. ඉතින් ඒකට සෑහෙන පිළිසල් ලකුණු දෙනවා. තාම උන්වහන්සේ නම් ඔය අනිත් අය වගේ නෙමෙයි. ගමන බිමනක් වැඩි එහෙම යන්නේ නැහැ. තනිකරම පුදුමාකාර විදිහට ප්‍රතිපදාවෙමයි ඉන්නේ. බින්ද පාතෙමයි යන්නේ. එක වේලයි වළඳන්නේ, පාංශු කුල සිවුරයි දරන්නේ. පේන්නේ නැද්ද මේ මුළු කයම නිකන් වැහැරලා ගිහිල්ලා තියෙන්නේ, නහර වැල් මතු වෙලා තියෙන්නේ කියලා. අර ඒ රූක්ෂ ප්‍රතිපදාව දකින්න කෙනෙක්ගේ හිත පුදුම විදිහට ඒක ලකුණු දෙන්න පොළඹෙනවා නේද? අපේ හිතවල තියෙනවා එහෙම නිකන් අර රූක්ෂ ප්‍රතිපදාවකට හරිම අමාරුවෙන් ඒ වත පුරනවා දැක්කහම, දුෂ්කර වත පුරනවා දැක්කහම ඉතින් අපේ හිතේ ගැම්මක් ඇති වෙනවා. මුන්නාන්සෙන් අනිත් අය වගේ නෙමෙයි, පංචකාමයෙන් ඔස්සේ යන්නේ නැහැ, අනිකුත් නරක දේවල් කිසිසේත්ම කරන්නේ නැහැ, පුදුමාකාර වීරියක් දරනවා කියලා ඉතින් අපේ හිත ඒ පෙළඹෙනවා ඒ රූක්ෂ ප්‍රතිපදාව ලකුණු දෙන්න. ලෝක ප්‍රමාණය කියලා කියනවා. ඊට පස්සේ තමයි බුදුහාඳුරු හරියක පෙන්වන්නේ ධම්ම ප්‍රමාණ කියලා නේද? ඉතින් ධර්මයට තන දීලා ධර්මය අනුගමනය කරන ධර්මය මොකද්ද කියලා තේරුම් අරගෙන ඒ ප්‍රතිපදාවට ලකුණු දෙන ගතියක් ඉතින් අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක අඳුර ගන්නවත් අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි තාම පෘථග්ජනයිනේ. මේ පෘථග්ජන මිනිස්සෙක් ඒ ධර්මයක නියැලෙන ආධ්‍යාත්මික ගමනක යෙදෙන කෙනෙක් දිහා බලලා කොහොමද ඇගීමක් කරන්නේ නේද? ඒක කරන්න හරි අමාරුයි. මේ අගයන්න ඉදිරිපත් වෙන තැනත්තා මේ කාමභෝගී ගිහියෙක්. කාමභෝගීව කටයුතු කරන කෙනෙක්. ඉතින් යාට අර ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන කෙනා කෙරෙහි අගයන්න තරම් හැකියාවක් නැහැ. යාට එච්චර ගැඹුරක් එච්චර අවබෝධයක් නැහැ. එයා ඔය එක්කෝ පේන විදිහට තමයි අගයන්නේ. අර ආධ්‍යාත්මික ජීවිතේ නඹුරු වෙච්ච කෙනා බොහොම හොඳට ලස්සනට ශාන්තව දාන්තව හැසිරෙන බොහොම ප්‍රණීත වචන කතා කරන පිළිවෙලට සිවුර පොරවන ඒ විදිහට හැසිරෙන කෙනෙක් දැක්කත් උන රූප ප්‍රමාණයට තැන දෙනවා. තියෙන්න තමයි අපි යන්න පෙළඹෙන්නේ. ඉතින් ලස්සනයි නේද? හැමතිස්සෙම කොඩි දාලා හෙල වෙනවා. ඉතින් හාමුදුරුවෝ හරි පිළිවෙලට යනවා, කොඩිය යටින් යන්නේ, පිළිවෙලට කතා කරන්නේ, පිළිවෙලට ගාථා කියන්නේ, මල් පූජා කරගෙන. ඉතින් පුදුම විදිහ හරිම ලස්සනයි. ඒකට ඇදිලා යනවා පුදුම විදිහට. අනිත් එක තමයි අර කීර්තියට. ඉතින් සෑහෙන ඉතින් රටේම ප්‍රසිද්ධ ආමඳුරු කෙනෙක් කියලා ඔන්න ප්‍රසිද්ධියට ඇදිලා යනවා. අපි එතෙන්ට තමයි ඊට පස්සේ අපිත් යන්නේ. ඉතින් නම ගිය තැන තමයි ඊට පස්සේ අපිත් මේ හොඳයි කියලා, හරියි කියලා, නිවැරදි කියලා පිළිපදින්. එහෙමත් නැත්නම් ඔය දැන් කියපු අවස්ථාව ලූක ප්‍රමාණය. දුෂ්කර වතක් පුරනෝ. ඒ වතක් පුරන එතනට ගිහිල්ලා අපි හිතනවා මුන්නහන්සේ නම් අනිත් අය වගේ නේ පුදුමාකාර දුෂ්කර ක්‍රියාවක් කරන්නේ. පුදුම විදිහට ඉතින් මේ වගේ හරිම රළු ප්‍රතිපදාවක් අනුගමනය කර අනිවාර්යයෙන්ම රහත් වෙලා ඉන්න ඕනේ මෙහෙම කරන්නම් කියලා ඉතින් අපි එතෙන්ට තැන දෙනවා. ඉතින් යම්සි කෙනෙක් ඒ එකක්වත් නැතුව මේ ධර්මයට තැන දීලා ධර්මානුකූලව කටයුතු කිරීමක් කියන එකක් හොයාගන්නත් ලේසිත් නැහැ. ඉතින් ඒ නිසා ඒකට අපි ඒකට අගය කරන තරම් අපිට නුවණක් ඇත්තෙත් නැහැ. ඉතින් ඔය වගේ හරි ලස්සනට ප්‍රමාණ සූත්‍රයේදී බුදුහාඳුරෝ එක්තරා මට්ටමක මේ අවබෝධයක් අපිට ඇති කරනවා. කොහොමද අපේ හිත පෙළඹෙන්නේ මේ නොදැනුවත්කමට, අපේ තියෙන අර නිකන් අගතිගාමී බවට නතු වෙලා අපි කොහොමද දේවල් අගේ කරන්න කියන එක සම්බන්ධයෙන්. දැන් මෙතෙන්දිත් දැන් කවුද මාරදිවිය පුත්‍රයාත් හරිනම් අර ලෝක ප්‍රමාණය තමයි අගය කරලා කතා කරන්නේ. මොකද සම්පූර්ණයෙන්ම දැන් බුදුන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ වශයෙන් අවුරුදු 6ක් තිස්සේ හිතා ගන්න බැරි තරම් දුෂ්කර ක්‍රියාවක් කර කර හිටියා. පස්සේ තේරුම් අරගත්ත ඒක මේ වැරදි කියලා, අර්ථ ශූන්‍යයි කියලා. ඒක අතහැරියා. අතහැරලා තමයි මේ අන්තිමට මධ්‍යම ප්‍රතිපදාවකින් සම්මා සම්බෝධියටපත් උනේ.
පස්සේ තමයි උන්වහන්සේ පසුබිම්මක් කළ කල්පනා ගන්න මේ යන්තම් මම ගැලවුණා අනර්ථ වූ දෙයක් අතහැරලා දැම්මා දැන් මම සැනසille මේ සම්මා සම්බුද්ධත්වයට පත් උනා කියලා සැනසෙලි සුසුමක් හෙලන්නේ හැබැයි දැන් මාරයා ඇවිල්ලා ඔකේ ආයෙත් අනිත් පැත්ත කන පිට ගහන්න කතාවක් තමයි කරන්නේ අර යන්න තිබිච්ච අමරණීයත්වයටපත් කරන දුෂ්කරක්‍රියාව ඒ වත අතහැරලා ඔබතුමා මේ වෙන පාරක් අනුගමනය කළා දැන් හිතන් ඉන්නවා සුද්ධියටපත් උනා කියලා. සිද්දසයන් බුදුහාමුදුරු තේරුම් ගන්න මේ මනුස්සයා මේ මාරයා කියලා තමයි උත්තර දෙන්නේ. අනත්ත සංහිතඤ්ඤත්වා යංකින්ච අමරං තපං සබ්බං නත්තාවහං හෝති. පියා රිත්තංව ධම්මති. ඉතින් එතකොට මම තේරුම් ගත්තා මේක කිසිම තේරුමක් නැති කතාවක් කියලා, තේරුමක් නැති වැඩක් කියලා, වැරදි ප්‍රතිපදාවක් කියලා. ඉතින් ඒක මම අතහැරියා මොකද මම දන්නවා මේ කාන්තාරයක තියෙන සුම්බුන් ගොඩක් මට නැවක් කියලා හිතාගෙන පදවගෙන යන්න බෑ. මේක කිසිම තේරුමක් නැති කතාවක්. මේක වතුර ඇත්තෙත් නැහැ, මේක නැවක් ඇත්තෙත් නැහැ, මෙතන තියෙන සුම්බුන් ගොඩක් විතරයි. ඊට පස්සේ ප්‍රතිපදාව ගැන ඊළඟට ඇත්තරම ඇති කරන්නේ අවබෝධයක්. සීලං සමාධින් පඤ්ඤංච මග්ගං බෝධාය භාවයං පත්තෝස්මි පරමං සුද්ධින් නිහතෝ ත්වමසි අන්තකාති. එතකොට උන්වහන්සේ අනුගමනය කරපු මාර්ගය පිළිබඳව කෙටියෙන් ඉතින් මෙතන සඳහනක් එන්නේ. සීලං සමාධින් පඤ්ඤංච, සීල සමාධි ප්‍රඥා මාර්ගය අනුගමනය කළා. මග්ගං බෝධාය භාවයං, මෙන්න මේ බෝධියට මම පත් වුණා. එන්නක තමයි මම අනුගමනය කරපු මාර්ගය. පත්තෝස්මි පරමං සුද්ධින්, මම පත් වුණා පරම ශාන්ත වූ ශ්‍රේෂ්ඨ වූ සුද්ධියකට, පිරිසුදු භාවයකට. නිහතෝ ත්වමසි අන්තකාති, අන්තකය උඹ ඉවරයි. මේ මාර්ගයට මාර්යාට කියනවා අන්තකය මම ඔබ අඳුරගත්තා, ඔබ පරාද වුණා. ඉතින් මෙතන අපිට ගන්න පුළුවන් තව ටිකක් ඉතින් ගැඹුරකින් විස්තර කරන්න. දැන් ඇත්තටම අපි සීලයක් අනුගමනය කරද්දී වුණත් ඇත්තටම ඔය සීලබ්‍රත පැත්තට යන්න පුළුවන් නේද? දැන් ඉතින් කොහක් වෙලාවට අපි සීලයක් රකින්න පෙළඹෙන්නේ අපේව හික්මව ගන්න, කය වචනේ තව ටිකක් හික්මව ගන්න. හැබැයි ඇතම් කෙනෙක් කාලයකට පෙළඹෙන්න පුළුවන් මේක නිකන් වැරදි විදිහට අනුගමනය කරන්න, නිකන් තදට ගන්න, දරණනු විදිහට ගන්න පෙළඹෙන්න පුළුවන්. ඒක අපි තුල තියෙන අර ඒ දුෂ්කර ක්‍රියාවකට තියෙන ඇල්මත් එක්ක ආපු රටාවක්. ඒ නිසා හුඟක් වෙලාවට ඇතම් කෙනෙක්ට මේ තමන් රකින්න සීලය සම්බන්ධයෙන් විවිධ සැක මතුවෙන්න පුළුවන්. සතෙක් පෙරුවේ නැතුව මෙරුවාද කියලා සැක නැවත නැවත හිතට එන්න පුළුවන්, විතර්ක එන්න පුළුවන්. හොරකමක් උනේ නැහැ, හැබැයි හොරකමක් උනාද කියලා නිකන් හිත නේද, එහෙම හිතේ විතර්ක මතුවෙන්න පුළුවන්. ඊට පස්සේ කිසිසේත්ම කාම මිත්‍යාචාරයක් උනේ නැහැ. අපි තුමු දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ පැත්තෙන් නම් අපි තුමු කිසිම සිසේත්ම සංඝාදිසේසයක් උනේ නැහැ. හැබැයි හිත කියන වර්ග උනාද දන්නේ කියලා තමන්ට වද දෙන ගතියක්, හිතට සිතුවිලි එන ගතියක්, විතර්ක එන ගතියක්, භාවනා කරන්න ගියත් ඒවම හිතට නැවත නැවත මතුවෙන ගතියක්. අර සීලය නිකන් ඕන්ට වඩා දරදඬු විදිහට අරගෙන, වැරදි විදිහට අරගෙන, ඒක හරියට මැද්දෙන් නිවැරදිව දැනගන්න නොහැකියාව නිසා අපිට අන්තගාමී වෙන්න ඉඩ තියෙනවා. අර කිසිසේත්ම සමානලාට මුසාවක් නොවෙච්ච දෙයක් අපි මුසාවක් කියලා හිතාගෙන හිතට වද දෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ අපිට පංචශීල් පැත්තෙන් වෙන්න පුළුවන්, අටශීල් පැත්තෙන් වෙන්න පුළුවන්. දැන් හුඟක් දෙනෙක් ඔය අහනවා මේ භාවනා වැඩසටහන් වලදී එහෙම ඔය මොකද්ද විකාල භෝජනය ගැන අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවම තමයි. ඉතින් ඒ නිසා ඒ විකාල භෝජනය ගැන සියුම් දේවල් මේක කොයි වෙලාවෙන් පස්සේද ගන්න පුළුවන්, උදේ කීයෙන් පස්සේද, දවල් කීයෙන් පස්සේද, මොනවාද මේකට අඩංගු වලංගු කියලා ඉතින් ගා දේවල් ඉතින් අහනවා. මොකද අපේ හිත පෙළඹෙනවා මේක නිකන් අකුරටම කරන්න කමක් නැහැ ඉතින්. නමුත් අර ඒකේ එක්තරා අන්දමක අන්තයකට යාමක්, එක්තරා අන්දමක නිකන් ඕන්ට වඩා තදින් ග්‍රහණය කිරීමක් වෙන්න පුළුවන්. දැන් සීලබ්බත පරාමාස කියන එකදී අපි අහලා ඇති. ඉතින් එතෙන්දී හුඟක් කාලවට මේ හරි දේ වුණත් අපි පරාමර්ශනය කරනවා. මාර්ගය හරි වෙන්න පුළුවන්, අපේ සීලය නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒක පරාමර්ශනය කිරීමක්. ඕන්ට වඩා දැඩිව ග්‍රහණය කරන්න ගියොත් ඒකෙන් වෙහෙසක් එන්නේ. ඉතින් ඒක හා සම්බන්ධව සර ලස්සන සිද්ධියක් වාර්තා වෙනවා. මේ එක්තරා අවස්ථාවකදී මේ බුදුරජාන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්නයක්. ආනන්ද, මේ සියලුම සීලබ්‍රතයන් මේ වැරදිද කියන ප්‍රශ්නය තමයි අහන්නේ. ආනන්ද, මේ සියලුම සීලබ්‍රතයන් වැරදිද? මොකද හිතෙන්නේ? මොකක් කිව්වයි කියලා හිතෙන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේකට එහෙම ඒකාන්ත පිළිතුරක් දෙන්න බෑ කියලා. හරි වැරදි කියලා නිකන් ඒකාන්ත පිළිතුරක් ඔව් නැත කියලා ඒකාන්ත පිළිතුරක් දෙන්න බෑ කියනවා. එහෙනම් ආනන්ද, මොකද්ද පිළිතුර?
කියලා ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට ඇහුවාම අනන්ත සායනාස කියන යම් කිසි සීලව්‍රතයක් සමාදන් වෙලා කටයුතු කරද්දී තමන්ගේ හිතේ කුසල ප්‍රත්‍ය වැඩෙනවා නම් කියන්නේ කුසල පැත්ත අලෝභ අදෝස අමෝහ ඒ කුසල පැත්ත වැඩෙනවා නම් අකුසල පැත්ත පිරිහෙනවා නම් අන්න ඒ සීලව්‍රතය වැඩුවට කමක් නැහැ කියනවා. ඒ වගේමයි යම් සීලව්‍රතයක් සමාදන්ලා කටයුතු කරද්දී තමන්ගේ කුසල පැත්ත පිරිහෙනවා නම් කියන්නේ අලෝභ අදෝස අමෝහ පිරිහෙනවා නම් ඒ වෙනුවට ලෝභ දෝස මෝහ වැඩෙනවා නම් ඒ කියන්නේ ඒක අනුගමනය නොකළ යුතු සීලව්‍රතයක්. ඉතින් ඒ මත තමයි එහෙනම් අපි තීරණය කරන්න තියෙන්නේ යම් හෝ සීලව්‍රතයක් නිවැරදි සීලව්‍රතයක්ද මට වැඩ පිණිස අර්ථය පිණිස හේතු වෙන සීලව්‍රතයක්ද එහෙම නැත්නම් අවැඩ පිණිස හේතු වෙන සීලව්‍රතයක්ද කියලා. ඒ නිසා අපි කෙනෙකුට හිතන්න පුළුවන් තේ මේ මල් පහ පූජා කරන එක නැත්නම් බුද්ධ පූජාවක් තියෙන එක ඒව පව වැඩක් නැහැ කියලා. සමහර කෙනෙක් එච්චරට යනවා නිකන් අන්තගාමි වෙනවා. අපි බලන්න ඕනේ මේ මල් පහක් පූජා කරද්දි මගේ හිතට මොකද වෙන්නේ? බුද්ධ පූජාවක් තියද්දි මගේ හිතට මොකද වෙන්නේ? නැත්තම් මම හිතන්න දැන් මොනා හරි දැන් කවුරු හරි ඔන්න මස් කන්නේ නැහැ කියලා ඉන්නවා. මාළු කන්නේ නැහැ කියලා ඉන්නවා. මස් මාළු බිත්තර ඔක්කොම වර්ජනය කළා. එහෙම කරද්දි මගේ හිතර මොකද වෙන්නේ? ඒතර මේ හිතත් හිත පැත්තයි බලන්න තියෙන්නේ. මම මොකක් හරි ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ගත්තා. මම මෙන්න මේ ප්‍රතිපදාවේ ස්ථිරව ඉන්නවා කියලා නිකන් අදිෂ්ඨානයක් තියාගත්තා. ඉතින් ඊට පස්සේ ඒක පුළුවන් තරම් උත්සාහන්තලා රකින්න ගත්තා. ඉතින් ඒක රකින්න ගිහිල්ලා මගේ හිතර මොකද වෙලා තියෙන්නේ? ඒකෙන් මම අනිත් අයව නිකන් පහත් කළා මාව උසින් උඩින් තියාගෙන මම මේ අත්ත්ුක්කංශන පරවම්බණයකට ගිහිල්ලා තියෙනවද නැත්නම් අනිත් අය දන්නෙත් නැහැ මම මෙහෙම ප්‍රතිපදාවක් රකින්නවා කියලා. මේ ප්‍රතිපදාව රකින්දි මගේ හිතේ පුදුමාකාර අපිටමු කෙලෙස් අඩුවීමක් කෑදර ගති අඩුවීමක් ඒ වෙනුවට හොඳට ප්‍රතිපදාවකට නැඹුරු වීමක් ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වීමක් ඒ වගේ දෙයක් වෙලා තියෙනවද කියන්නේ අපි බලන්න ඕනේ. මොකක් හරි ප්‍රතිපදාවක් අපි අනුගමනය කරනවා වෙන්න පුළුවන්. ඒ ප්‍රතිපදා අනුගමනයේ හරහා මගේ හිතේ දැන් මොකක් හරි පරිවර්තනයක් කළා තියෙනවද? කලින් මං ගත කරපු ජීවිතයයි මේ ප්‍රතිපදාව රකින්න ගත්තට පස්සේ ජීවිතය අතර සංසන්දනාත්මකව මොකක් හරි හරි පැත්තට නිවැරදි පැත්තට මගේ හිතේ වර්ධනයක් කළා තියෙනවද? ඉතින් එහෙමනම් ඉතින් වරදක් නැහැ. එහෙමනම් ඉතින් මේ බඳු ප්‍රතිපදාවක් රැක්කා කියලා අනුගමනය කරා කියලා වරදක් නැහැ. හැබැයි ඒ ප්‍රතිපදාවම උනත් කාලයක් යනකොට තමයි තේරෙනවා දැන් නම් මේක බරයි මේක හිරයි මේක තද වැඩි ඊට වඩා පොඩ්ඩක් මම මේක සැහැල්ලු කරාට කමක් නැහැ. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ මම ආයිත් කාමසුකල්ලිකා නියෝගයකට යනවා කියලා. ඒ තමන් එහෙනම් එක්තරා අන්දමක සුසර කිරීමක් අපි කියන්නේ ටියුන් කිරීමක් ඇඩ්ජස්ට් කිරීමක් කරන්න වෙනවා. ඒතර ඒ අවස්ථානුකූල. හරි මුල් කාලේ ටිකක් දැඩිව ගන්නත් ඉඩ තියෙනවා. මොකද තමන් නිකන් කෙලස් බර වැඩි. නීවරණ වලින් පහර දෙනවා වැඩි. ඒකෙන් බේරෙන්න බැරි නිසා සමහරවිට ටිකක් සීරය දැඩිව ගන්න ඉඩ තියෙනවා. හුඟක් දෙනෙක් ඒ ක්‍රමයේ තමයි අනුගමනය කරන්නේ. මුල් කාලේ කෙලස් බර වැඩි හින්දා සීලේ පාදක කරගන්නවා පුළුවන් තරම් ඒකේට ඉඩ නොදීම ඉන්න. පස්සේ හැබැයි ටික ටික තමන්ට ප්‍රතිපදාව ගැන විශ්වාසයක් එනකොට තමන්ගේම භාවනාවක් ගැන විශ්වාසයක් එනකොට පොඩ්ඩක් කරලා බලන්න පුළුවන් නිකන් අර ප්‍රඥා මූලික කරගෙන දැන් කොහමද කොයි හරියද මම ඕන්ට වඩා දැඩි වරන් තියෙන්නේ. කොයි හරියද පොඩි සමනය කිරීමක් කරන්න පුළුවන්. හිතේ ආතතියක් ගොඩ නැගෙන්නේ නැති විදිහට කොහොමද යන්න පුළුවන් කියලා නිකන් අපිට බලන්න වෙනවා ඒක කොහොමද යන්නේ කියලා. හරියටම ඉරක් ඇඳලා පෙන්වන්න බෑ. සීලයක් ආරක්ෂා කරද්දී නිකන් දෙපැත්තට දෝලණය වෙන ගතියක් එන්න ගන්නවා. දැන් මුලදී අපි නිකන් ඉතාම දැඩිව හරිම උත්කෘෂ්ඨ ප්‍රතිවදාවක් කරන්න පෙළඹෙනවා. පෙළඹිලා ඒකෙන් සමහර වෙලට පුදුම වෙහෙසක් සැකමතු වීමක් වැහැරීමක් ඊටse කන්න බොන්න හිතා ගන්න බෑ නිකන්. ඒ අරවම කල්පනා වෙනවා නිින්ද යන්නේ නැහැ සැක පහළ වෙනවා විතර්ක බහුලයි භාවනාවක් කරගන්න බෑ කියලා වැඩෙනවා අනිත් අන්තෙට. ඒක වෙන්න පුළුවන්. හුඟක් කරාට අපේ ලෝක සානංශ කියනවා වගේ ආරණ්‍ය වාසී සාවින්නාසලට ඕක තියෙනවා. අද අපි අර සාමාන්‍ය කාම ලෝකෙන් අයින් වෙලා නිකන් ආරණ්‍ය ගත වෙලා කැලේටම වෙලා ඉන්න හදන ප්‍රතිපදාවක් තියෙනවා. වැරද්දක් නැහැ. නමුත් අපි ඒකේ කොතනද අපි සීමාව කියලා දැනගන්නේ? කොතනද ගිහිල්ලා අපි හැප්පෙන්නේ? කොතනද අපි නතර විය යුත්තේ? කොතනද මම ඕන්ට වඩා තදට aran තියෙන්නේ කියන එක ගැන අපිමයි බලන්න තියෙන්නේ. ඒක අනිත් පැත්ත තමයි කාමසුකල්ලයාකානු යෝගය. ඊට පස්සේ අපි මේවා එකක්වත් සලකන්නේ නැහැ, මේවා ඕන්නේ නැහැ, මේවා ශික්ෂාපද අද කාලට වළංගු නැහැ, මේවා රකින්න ඕනේ නැහැ, අරග කරත් කමක් නැහැ, මේක කරත් කමක් නැහැ, සල්ලි පාවිච්චි කරත් කමක් නැහැ, අනිත් අයත් එක්ක හිටියත් කමක් නැහැ, කොච්චර පිරිස ඇසුරු කරත් කමක් නැහැ, නගරේ වාසයේ ඕන තරම් කරත් කමක් නැහැ කියලා ඉතින් අපි යනවා අනිත් අන්තයට නේද? එතන මෙන්න මේ අන්ත දෙක අන්ත දෙකක්
අපි බලන්න ඕනේ මේ මම මොකක් හරි අන්තයක වැටලාද ඉන්නේ ඕන්ට වඩා ලිහිල් වරගෙන කාමසුකල්ලිකානියෝගේ පැත්තකට වැටිලා සීලය හැල්ලු කරගෙන එකාන්තයකට ගිහිල්ලාද ඉන්නේ එහෙම නැත්නම් මේවා තාම දැඩිව අරගෙන රකගන්න බැරි තත්වයක හැමදාම විතර්ක කර කර හැමදාම සැක පහල කර කර හැමදාම මේකෙන් පුදුම වෙහෙසක් දරමින් එහෙමද ඉන්නේ කියලා එක්තරා අන්දමක මේ එයාට හිතන්න වෙනවා මගේ දැන් තත්ත්වේ කොහොමද? අපි මේ සීලය දැඩිව අරන් දින්නේ. ඒක නිසා හිතේ වෙහෙසක් ඇතිලා තියනවාද? ඒක නිසා සීලය නිසා ආපු ආතතියක් හිතේ තියනවාද? කියලා නම් දැන් බලන්න ඕන. අපි මේ අවස්ථාවේදී කොහොමද තත්ත්වය? එහෙම නැත්තම් මේ සීලය මම ගණන් ගන්නෙම නැද්ද? සීලය නිකන් මම හැල්ලුවට දාලාද කතා කරන්නේ? මම මේක නිකන් අර කිසිම ප්‍රයෝජනයක් තියෙන දෙයක් විදිහට සලකන්නේවත් නැති තරම් මම මේක හැල්ලුවට දාලාද කතා කරන්නේ? මම නිකන් ඔහේ යන මට ඕන විදිහට දෙයක් කරන එහෙම පැත්තකද මම යන්නේ කියලා එනම් අපිම බලන්නවා මගේ මොන වගේ තත්ත්වයක්ද මොන වගේ ආකල්පයක්ද මේ වෙනකොට සීලය සම්බන්ධයෙන් තියෙන්නේ. ඒතකොට සීලය සම්බන්ධයෙන් වුණත් අපි ඒ නිසා සමහර විට වැරදි දේ දකින්න ඉඩ තියෙනවා. වැරදි දේ මේ නිවැරදි කියලා දකින්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ අපිට වරදින්න එමට අවස්ථාව තියෙනවා සීලය සම්බන්ධයෙන් වුණත්. දැන් සමාධියේ පැත්තෙන් ඒක තවත් පැත්තක්. ඉතින් සමාල්ලාවට අපි ඒ සමාධියෙත් එක එක අවස්ථාවන් වලදී වැරදි සමාධිය හරි කියලා ගන්න ඉඩ තියෙනවා. බෙහෙවින් ඉඩ තියෙනවා. ඒ නිසා ඒ සමාධියේ පැත්තත් අපිට වර්ධින පැත්තක්. මොකද මුලදී සමාධියක් හදාගන්න ලේසිත් නෑ. මොකද අපේ හිත වික්ෂිප්තයි. සමාලාට කාර්ය බහුල ජීවිතයක් කලින් ගත කළේ. ඒ නිසා පොඩ්ඩක් ඔය සක්මනකට ගියාට හිත කිසිසේත්ම කියන දෙයක් අහන්නේ නෑ. හිත අරමුණේ පිහිටන්නේ නෑ. ඊළඟ ආනාපාන සතියක් වඩන්න ගියාට උස්මරලි දෙක තුනක්වත් බලා ගන්න බෑ. එච්චරට වික්ෂිප්ත වෙච්ච හිතක්. ඉතින් එහෙම තමයි පටන් ගන්න වෙන්නේ සමහරවිට. ඇතම් කෙනෙක්ගේ උඟක් වෙලාවට හිත විතර්ක බහුලයි. දන්නේම නැහැ හිත ගිහිල්ලා වෙන අරමුණකට කොච්චර වෙලා හිටියද කියලාවත් ගාණක් නැහැ. ඉතින් යන වෙලාව දන්නෙත් නැහැ, හිටපු වෙලාව දන්නෙත් නැහැ. පුදුම විදිහට ඒවැයම ප්‍රපංච කර කර ඒවැයම ගැලෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම ඉන්න කෙනා තමයි හැබැයි ධෛර්යවන්තව, වීරවන්තව නැවත නැවත ඒකෙම යෙදිලා යම් කාලෙක ඔන්න හිතේ යම් කිසි සතිමත් බවක් ගොඩනැගෙනවා. එයාට තේරෙනවා දැන් නම් මට සක්මනේ යන්න පුළුවන් සෑහෙන වෙලාවක්. දැන් නම් මට හුස්ම රැලි 50ක් 100ක් බලා ගන්න පුළුවන්. දැන් මේ කනකොට බොනකොට එතෙන්දිත් 100 පවත්වන්න පුළුවන් කියලා පොඩ්ඩ නිකන් අර සතියේ යම් කිසි සේයාවක් දැනෙන්න ගන්නවා. ඒක යම් පමනකට නිකන් Tamanට තොල ගන්න ස්පර්ශ කරන්න හම්බ වෙනවා. දැන් නිකන් සතිමත් බවක් තියෙනවා නිකන්. දැනෙනවා නිකන් මෙහෙම හැකියාවක් දැන් නිකන් හැදීගෙන එනවා, මෝදු වේගෙන එනවා කියලා තේරෙන්න ගන්නවා. ඒක තවත් ඊට පස්සේ වඩනවා. ඊට පස්සේ ඔන්න පුළුවන් වෙනවා මුළු සක්මනේම 100ෙන් යන්න. يعني හුස්ම රැලි 50ක නෙමෙයි 100කම දැන් 100ෙන් ඉන්න. අනිතුත් කටයුතු වලදී 100 පාත් ගන්න ඔන්න පුළුවන් වෙනවා. දැන් ඒත් එක්කම එන අනිත්‍යානි සංසය තමයි දැන් සමාධියක් ගොඩනැගීම. සතිමත් බව හරහා දැන් හිත සමාධිමත් වෙනවා. ඒ කියන්නේ හිත දැන් අරමුණකට දැම්මහම ඒකේ රැඳිලා ඉන්නවා. එයා එතනින් පණින්නේ නැහැ. අපි කියන තැන නිකන් රැඳෙන ගතිය. දැන් මේ අධික වීරයක් හරහා නෙමෙයි තරවටු කිරීමක් කරහ නෙමෙයි හිත තුල නිකන් ගුණයක් විදිහට කුසලතාවයක් විදිහට දැන් තියෙන හැකියාවක් අරමුණක තිබ්බහම පණින් නැතුව එතන ඉන්න ගතියක්. එතන මේ සතිමත් බව දියුණු වීමේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒ තියපු තැන ඉන්න ගතිය. දැන් කාමච්ඡන්දේ සෑහෙන අඩුයි. හිතට කාමාදී සිතුවිලින ප්‍රමාණයත් අඩුයි. ඒ නිසා ඒ තියපු තැන දැන් හිත ඉන්න පෙළඹිලා තියෙනවා. හිත තුල එම හැකියාවක් ඇතිලා තියෙනවා. ඒකාග්‍රතාවය හොඳට දියුණුලා තියෙනවා. ඒ නිසා ඒ සමාධිය ඉතින් ඒ වගේ අමාරුවෙන් හදා ගන්න වෙනවා. ඉතින් ඒක එක එක්කෙනා මත තීරණය වෙනවා. ඇතම් කෙනෙකුට ඉක්මනට හැදෙනවා සති දෙකෙන් තුනෙන් හැදෙන්න පුළුවන්. ඇතම් කෙනෙකුට මාස ගණන් උත්සාහ කරන්න වෙනවා. අවුරුදු ගණන් උත්සාහ කරන්න වෙනවා. ඉතින් අර අපි අරන් ආපු චරිතය අනුව තමයි. විතර්ක චරිතයකට එහෙම නම් හුඟක් අමාරුයි. වික්ෂිප්ත මනසක් තියෙනවා නම් හුඟක් අමාරුයි. ඇතම් හුඟක් ශ්‍රද්ධාවන්ත සරල ජීවිතයක් ගත කරපු කෙනෙකුට ඒක හරි පහසුයි. ඉක්මනට හදා ගන්න ඉඩ තියෙනවා. අපි දැන් ඔන්න සමාධිය හදාගත්ත කියලා. ඒ හදාගත්ත සමාධිය ඊට පස්සේ දැන් ඔන්න අපිට ලොකු වෙන්නත් පුළුවන්. අර මුලින් තිබුණේ සතිමත් බව, සතිමත් බවට තමයි මුල් තැන දුන්නේ. හැබැයි දැන් හැදෙනවා අලුත් දෙයක් සමාධිමත් බව. මේ සමාධිමත් බව සතිමත් වගේ බව වගේ නෙමෙයි. සමාධිමත් බවේ තියෙන තෘප්තිමත් බවක් නැත්තම් ආස්වාදයක්. ඒ නිසා අපි සමාධියක ඉන්න පෙළඹෙනවා. සමාධියක ගත කරන්න පුදුම විදිහට පෙළඹෙන ගතියක් තියෙනවා. ඒක හරි ආසයි. එතන ඉන්න කැමැති ඉක්මනට හිත සමාධි කරගන්න එක තමයි ඊළඟට ඔන්න භාවනාවේ සාර්ථකත්වය කියලා දකින්න.
නේද? වාඩි වෙන්නේ අදත් අර ඊයේ හම්වෙච්ච ඒ පුදුමාකාර සුවය, ඒ පුදුමාකාර පා වෙනවා වගේ ගතිය, හිත පිනා යන ගතිය. කයි කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. නිකම් වෙන ලෝකයකට ගියා වගේ, බ්‍රහ්ම ලෝකයකට ගියා වගේ. ඒ දැනෙන සමාධිමත් ගතිය කවද්ද ආයි මට ලැබෙන්නේ? ඒක තමයි ඉල්ලගෙන අපි වාඩි වෙන්නේ. නේද? අර ඒක ලැබුවා නේ එක දවසක් හරි, ඔන්න කොහොම හරි නිකම් වැරදිලාට හරි යන්තම් කනාවට එක දවසක් හරි ගියා. දැන් ඒක පුදුම විදිහට හිත ඉල්ලනවා. අරක කෝ කවද්දෝක හම්බෙන්නේ, කවද්දෝක හම්බෙන්නේ කියලා තමයි වාඩි වෙන්නේ. ඒ සමාධිය ඉල්ලගෙන. සමාධිය එල්ල කරෙන් දා ඊට පස්සේ භාවනා කරන්නෙත්. ඊට පස්සේ ඔන්න අපි ඉතින් උත්සාහ කරලා 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 කොහොම හරි අහු වුණාට පස්සේ දැන් ඒකම වඩනවා. ඒකම පැයක් ඉන්නවා, ඒකම පැය දෙකක් ඉන්නවා, ඒකම පැය තුනක් ඉන්නවා. දැන් ඔහොම කරන්න කරන්න මේ සමාධිය එක්තරා අන්දමක නිකන් අටුවම් බහින ගතියක්. සමාධිය නිකන් Tamanට නතු භාවයට පත් වෙන බවක් ඇති වෙනවා. දැන් හිතන්න සක්මනේදී නැහැ, පරයන්කදී ටක් ගාලා ඉතින් සමාධිමත් වෙනවා. අපි එහෙම කියමු. දැන් මේ පහුගිය අවසන් වෙච්ච භාවනා වැඩසටහනේදීත් එහෙම කෙනෙක් කතා කළා. වැඩි වෙලාවක් යන්න ඉක්මනටම හිත සමාධිමත් වෙනවා පරයන්කේදී. හැබැයි වාඩි වෙලා වැඩි වෙලාවක් නොගිහින් සමාධිමත් වෙලා ටිකක් වෙලා යනකොට නිකන් කය හැඹරෙනවා, නිකන් උඩ යනවා. එක එක විදිහට දැන් මේ කයට අමුතුම જાති විකෘතිනුත් ඇති වෙනවා. සක්මනට ගියාම ගන්නම දෙයක් නැහැ. හිත පුදුම විදිහට වික්ෂිප්තයි. දැන් මෙහෙම වෙන්න බෑනේ හරිනම් නේද? නිවර්ද සමාධියක මේක වෙන්න බෑ. නිවර්දව සමාධිමත් බවක් අපේ තුල තියෙනවා නම් සක්මනේදී තියෙනොත් නිකන් හරි නිෂ්කලංක ගතියක් නේද? අපි නිවර්ද සමාධියක් නේ කියන්නේ. ඉතින් අරතරන් නිකන් තප්පරෙන් දෙකෙන් සමාධිමත් වෙන ගතියක් පරයන්කේදී තිබිලා සක්මනේදී හිත වික්ෂිප්ත වෙනවා නම් හිතා ගන්න බැරි තරම්. ඉතින් ඒ කියන්නේ මෙතන තියෙන අභ්‍යම්ස ප්‍රශ්නයක්. ඉතින් මෙතන තියෙන්නේ අර හිත තුල නිකන් ගොනු වෙච්ච නිකන් මිච්ඡා සමාධියක් කියන්න පුළුවන්. දැන් ඒක නිකන් ගිහිල්ලානේ ඔඩු දුවලා තියෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ මේක හසුරුව ගන්න අන්තිමට සමාධිය විසින් අපිව වහල් කරගෙන තියෙන්නේ. ඉතින් මේකට මම දෙන උපමාව තමයි හරියට නිකන් අර මෝටර් සයිකලයක් පදිනා වගේ අවස්ථාවක්. දැන් හිතන්න අපිට මෝටර් සයිකලයක් හම්බෙනවා. සමලාදී මෝටර් සයිකලේ වාව ගන්නවත් තේරෙන්නේ නැහනේ නේද? වාරු කරගන්න නැත්නම් බැලන්ස් කරගන්නවත් මුලදී තේරෙන්නේ නැහැ. මොකද මේ බයිසිකලයක් පදින්න එක කාර් එකක් පදිනා වගේ නෙමෙයිනේ. අපි පොඩ්ඩක් ගානට සමබර කරගන්නත් ඕනේ බයිසිකලේ. ඉතින් අපි ඔන්න මුලින් සමබර කරගන්න ඉගෙන ගත්තා කියලා හිතන්න. ඒකත් අමාරුයි සමබර කිරීම. සමහරවිට පුඩ් සයිකලයක් හැම මුලින් මේ පැදලා ඒක පොඩ්ඩක් ඉගෙනගෙන තිනන පහසුවේ නේද? ඉතින් ඒකම මේකට දාලා යන්තම් ඔන්න ඉතින් මෝටර් සයිකලේ සමබර කරගන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ දැන් ඉතින් යන්න පුරුදු වෙනවා. ගියර් මාරු කරන්න, බ්‍රේක් අල්ලන්න. ඉතින් අපි වත්තේ පහළ එහෙම පැදලා පුරුදු වෙනවා. එහෙම ඉතින් පටන් ගන්නෙ නේද? කවුරුත් නැති දැනක් බලලා යාළුවෙකුත් එක්ක ළඟින් ඉන්නවා. ඔහොම මොනවා හරි කළා. දැන් මේ පොඩ්ඩක් මෝටර් සයිකලේ පදින්න පුරුදු වෙනවා. ඊට පස්සේ ඉතින් මේක උත්සාහ කළා. ඉතින් හරි ආසයි. යතම් දවසක හොඳට යනවා, වැටෙන්නෙත් නැහැ. ඉතින් ඔහොම කළා යන්තම් ඔන්න පදින්න පුළුවන් වෙනවා. දැන් ඉතින් ඔන්න ටවුන් එකටත් යන්න පුළුවන්. පාරෙත් පදින්න පුළුවන්. දැන් ඊට පස්සේ ඔන්න ඒ බයිසිකලේ හරියන්න ඊට වඩා හොඳ බයිසිකලයක් ගන්නවා. ට්‍රේල් බයික් එකක් ගන්නවා. නේද? දැන් අරකින් එනවා දැන් පුදුම ආස්වාදයක්. මේ බයිසිකල් පැදීමේ, මෝටර් සයිකල් පැදීමේ ආස්වාදයක් දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඒක දැන් හැබැයි යන්න ඕන වෙලාවට යන්න ඕන වේගින් නෙවෙයි යන්නේ. නේද? යනවා ආයිත් නැහැ. බලනකොට ගිහිල්ලා ඉවරයි. අන්තිමට මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒකේ වේගය අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. අපි ඕන්ට වඩා ඒක වේගයෙන් පදවන්න ගියාට පස්සේ කියන්නේ අපේ පාලනයෙන් ගිලිහෙන යම් අවස්ථාවක වාහනේ. මේක ඉතින් මෝටර් සයිකලෙට විතරක් නෙමෙයි වෙනත් වාහනයකටත් වෙන්න පුළුවන්. ඒ වාහනේ යම්සේ යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒක පන්නලා පැදවගෙන යනකොට දැන් දෙදරන්න ගන්නවා, කැපෙන්න ගන්නවා. ගියොත් ඊට පස්සේ පාලනයක් නැහැ. ඊට පස්සේ ඉතින් කෙලින්ම අනතුරක් තමයි. ඉතින් ඔන්නේ සමාධියෙත් තියෙන ඔන්නේ වගේම රටාවක්. මුලදී හරි අමාරුයි. මුලදී මේක බේරගන්න බෑ. හිත එහෙට දුවනවා, මෙහෙට දුවනවා. හරි වික්ෂිප්තයි. හදා ගන්න බෑ. හුස්ම රැලි දෙකකවත් තුනකවත් පහකවත් තියාගන්න බෑ. එහෙම තමයි පටන් ගන්න වෙන්නේ. එකත් අර නිකන් බයිසිකලේ වැටෙනවා වගේ තමයි. තාම නිකන් බැලන්ස් කරන්න සමබර කරන්නවත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කාලයක් යනකොට හැබැයි ඔන්න ඒක තේරුම් ගන්නවා නේද? දැන් පොඩ්ඩක් ඉතින් අර සම්බරතාවය තියාගෙන යන්න පුළුවන්. ටිකක් යන්න පුළුවන් සමාධිය තියෙනවා කියලා හුස්ම රැලි 10ක් දැන් ඔන්න එක දිගට බලා ගන්න පුළුවන්. එක දිගට පියවර 10ක් සක්මනේ යන්න පුළුවන්. ඒක තව තව දිනු කරද්දී ඔන්න පියවර 20ක් යන්න පුළුවන් වෙනවා. තාම හැරෙනකොට 100 කැඩෙනවා හැබැයි. පස්සේ ඔන්න ඒකත් පුළුවන් නේ. හැරෙනකොටත් ඔන්න 100 පාත්ත ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔන්න රවුන් කීපයක්ම වට කීපයක්ම යන්නත් පුළුවන් වෙනවා.
ආනාපානට දාලාගත්තොත් ඔන්න හුස්ම රැලි 100ක් දැන් ඔන්න එක දිගට බලා ගන්න පුළුවන්. එහෙම එනකොට ඔන්න සමාධිය හැදෙනවා. දැන් ඔන්න හිත තිබ්බ තැන ඉන්නවා. එහෙම තිබ්බ තැන ඉන්න පටන් ගත්තට පස්සේ තමයි හිත සමාධිමත් වෙන්න ගන්නෙ. ඉතින් එතෙන්දී සමාලලාට ඇතම් කෙනෙක්ට ආනාපාන සතිය එහෙම වඩද්දි ඔන්න නිමිති එහෙම පහළ වෙලා ආලෝක සංඥා ඇවිල්ලා ඉතින් ඒවත් ඉතින් දැන් පුදුම උනන්දුවක් යාගෙන එයාගේ හිතේ ඇති කරනවා. ඉතින් දැන් අමුතු ලෝකයක්නේ නේද? දැන් වාඩිලා ඉන්නකොට ටිකක් වෙලා ආනාපානේ වඩනකොට හොඳට නිකන් පුදුමාකාර සෞම්‍ය හරිම සුන්දර නිමිත්තක් පහළ වෙනවා. හරි ආසයි නේද? භවනා කරන්න දැන් හරි ආසයි. ඉස්සර වගේ නෙමෙයි. මොකද දැන් පොඩි ආසාදයක් තියෙනවානේ. ඊට පස්සේ ඒකට දිහා බලන් ඉන්නකොට දැන් දන්නේම නැහැ හිත ලස්සනට එකඟ වෙනවා. මුළු ලෝකෙම අමතක වෙනවා. පා වෙනවා වගේ දැනෙනවා. හිත පිනා යනවා. කය පිනා යනවා. අන්තිමට ඒකටම නිකන් නතු වීමක් ඒකටම එල්බීමක් ගිලීමක් වගේ දේවල් සිද්ධ වෙනවා. ඒකට වෙලා ඉන්නවා. ලෝකෙම නිදහස්. සමාධිය තුළ පුදුමාකාර සෝයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේක පිළි අරන් තියෙන බුදුහාඳු කියනවා මේක දික්ට ධම්ම සෝකයක් තියෙනවා. මේ දැන් ඕක ඕන්ට වඩා වඩනවා කියන එක තමයි අතන තියෙන ප්‍රශ්නේ. නේද? අර බයිසිකලේ දැන් අපි ඕන්ට වඩා වේගෙන් යන්න ගන්නවා. විවේකයක් හම්බෙච්ච එකම සමාධිය තමයි දාන්නේ. සක්මන දැන් අමතක වෙනවා. සතිය පවත්වනවා කියන එක අමතක වෙනවා. ඒකේ නැහැනේ කිසිම සතුටක් ලොකුවට නේද? ඒක තියෙන්නේ නිකන් අර සරලත්වයක් නෙදෙන සතිමත් භාවය තියෙන්නේ හරි සරලත්වයක්. සමාධිය එහෙම නෙමෙයි. සමාධිය තියෙන පුදුමාකාර සුන්දරත්වයක්. සමාධිය තියෙන පුදුමාකාර ආස්වාදයක්. ඉතින් අර සතිය කැලේ සතිය අමතකයි. මේ පස්සේ ආපු අඟ ලොකු වෙනවා. ඇයි හිතත් එතනට ඉක්මනට යන්න ගන්න. හිතේ ඕක නිකන් රෙජිස්ටර් වෙනවා. නිකන් ඔය සමාධියක් අපි වඩන්න වඩන්න කාලයක් තිස්සේ දිනු කරන්න ඒක නිකන් හිතේ රෙජිස්ටර් වීමක් වෙනවා. හිතේ නිකන් ඇඳෙනවා ඒක. දැන් ආයේ සතිය දිනු කර කර යන්න ඕනේ නැහැ. අතෙන්ට හිත දාන්න පුළුවන්. මතක් කරලා ගන්න පුළුවන් වෙනවා ඒක. ඊට පස්සේ වාඩි වුණා විනාඩියයි දෙකයි පොඩ්ඩක් ඕන නම් එකක් හුස්ම රැල්ලක් දෙකක් බැලුවා අටක් ගාලා අතෙන්ට දැම්මා හිතත් එක එතනට පයින්නෝ. දැන් ඒක නිකන් හිතේ ඇඳිලා තියෙන්නේ. ඒ ඇඳිච්ච තැන දැන් හිත ඉන්නවා. හිත එතනම තමයි දිගටම දැන් ඉන්නේ. ඒක සමාධියක තියෙන එක්තරා අන්දමක අවදානමක් මම මේ කියන්නේ. ඊට පස්සේ ඒක තුල අපි ඉඳලා අන්තිමට ඒක හිතේ රෙජිස්ටර් වෙලා අන්තිමට ඒක ඔඩු දුවන්න ගන්නවා. අර වාහනේ ඕවර් ස්පීඩ් වෙනවා වගේ වාහනේ ඒ තමන්ගේ සීමාව අපිට පාලනය කරගන්න බැරි සීමාවක් දක්වා යනවා වගේ තත්ත්වයක් සමාධිය ඇති වෙනවා. ඊට පස්සේ තමයි අර මිනිස්සයා ඇඹරෙනවා, ඔළුවෙන් හිට ගන්න හදනවා, මේ මොකෙද්ද වගේ මේ භාවනා ශාලාවේ හිට මෙහෙට පෙරලෙනවා, ඇවිදිනවා. ඔහොම අවස්ථා තියෙනවා. දැන් මෙහෙත් ඕනතරම් වෙලක් තියෙනවා. අපේ ඇවිල්ලා කීප දෙනෙක් ඒ තත්ත්වයට ඇවිල්ලා ඉඳලා තියෙනවා. ඉතින් ඒක මටත් පොඩ්ඩක් එන්නයිලා යන්තම් බේරලත් තියෙනවා. ඒ නිසා මේ කියන්නේ ඕවා හරීම මේ කියන්නේ භවනා ජීවිතයක වෙන්න පුළුවන් හරි කලබැගෑනි කියන්න පුළුවන් අනතුරුදායක තත්ත්ව. ඉතින් අපි තේරුම් ගත්තේ නැත්නම් අපි ඕන්ට වඩා කොට ලොල් වුණොත් ඕකෙම හිර වුණොත් ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අපිට නිකන් පිස්සුව දෙන තත්ත්වරුණත් යන්න පුළුවන්. ඒ නිසා අපි මේ සමාධියක් වුණත් මේ පරිහරණය කළ යුතු රටාවක් තියෙනවා. මේකත් නිකන් මේ අපි අතේ දුරෙන් තියාගන්න ඕනේ. ඒකත් ප්‍රයෝජනේ බලලා මේ බලලා පාවිච්චි කරන්න ඕනේ. දැන් හරි විදියට කොහොමද සීලේ මේ සමාධිය පාවිච්චි කරන්නේ? ඒතර හරි විදියට සමාධිය පාවිච්චි කරනවා නම් එයා නුවණට හැරෙන්න ඕනේ. නේද? ඒ සමාධිය මේ නිකන් ඒකෙන් ආස්වාදයක් ලබාගෙන පැය ගණන් ඒකේ ඉන්න ලෝකෙන් මිදෙන්න, ඒ කියන්නේ ලෝකේ තියෙන ප්‍රශ්න ටික අමතක කරන්න පාවිච්චි කරන එක නෙමෙයි මේ සමාධිය කියන්නේ. සමාධිය හදාගත්තේ මේ විපස්සනාව සඳහා. සමාධිය තනාගත්තේ මේ අරමුණක් දිහා හොඳට නිවැරදිව දකින්න. අරමුණේ විස්තර ටික බලන්න විපස්සනාවක් කරගන්නයි මේ සමාධියක් හදාගත්තේ. අපිට ඒක අමතක වෙලා අපි ඒක කරන්නේ නැතුව සමාධියත් එක්ක නිකන් සෙල්ලම් කරන්න, සමාධියත් එක්ක ඒකටම ලොල් වෙලා ඒකේ වාසය කරන්න, ඒකේ නිකාන්තයක් ඇති කරගෙන ගත්තොත් ඉතින් පාර වරදිනවා. ඒ නිසා යම්සි කෙනෙක් හරියට තේරුම් අරගෙන මේ සමාධිය හදාගත්තේ මෙන්න මේ අර්ථය පිණිසයි, දැන් නම් හිතේ එකඟතාවයක් තියෙනවා, අරමුණ දිහා හොඳට දැන් පේනවා, අරමුණේ විස්තරත් පේනවා, හොඳයි ඉතින් ඒ தත්ත්වය ඇති. දැන් එහෙනම් ඒ සමාධිය පාවිච්චි කරලා දැන් විපස්සනාවට උත්සාහවන්ත වෙන්න ඕනේ. ප්‍රඥා පැත්ත වඩන්න ඕනේ. ඒ ප්‍රඥා පැත්ත වඩන්න එහෙනම් දැන් එයා සමාධිය උපයෝගී කරගන්න ඕනේ. ඒකටයි මේ සමාධියක් හදාගත්තේ. ඉතින් අපිට ඒක අමතකුනොත් එහෙම ඒ නිවැරදි අර්ථය අමතකුනොත් ඉතින් අන්තිමට වෙන දෙයක් තමයි වෙන්නේ. දැන් හිතන්න ඔය ආලාර කාලාම උද්දකරාම පුත්තලට තිබුණනේ සමාධියක්. නේද? අරූප සමාධි පවා තිබුණානේ. නමුත් බෝධිසත්වයන් වහන්සේ ඒ අය අතෑරියානේ. මොකද උන්වහන්සේ ඒ කාලේ පවා තේරුණා මේක හරියන වැඩක් නෙමෙයි. මේ සමාධිය කියන එක නෙමෙයි මේ නිෂ්ඨාව. සමාධිය කියන එක නෙමෙයි මේ අපේ Brahmacharya අවසානේ.
සමාධිය කියන එක නෙමෙයි මේ යන දින ආධ්‍යාත්මික මාර්ගයේ උපරිම ශ්‍රේෂ්ඨත්වය කියන එක බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. නමුත් ඇතම් කෙනෙක් ඒක තේරුම් ගන්නෑ. තාමත් ඉතින් හින්දි යෝගින් එහෙම ඉන්නවා මේ සමාධිය තමයි නිවන කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් ඒක වෙනම කතා කරන ඔය බ්‍රහ්මජාල සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ වෙනම වෙන්නනවා දිට්ඨ ධම්ම නිබ්බාන කියලා මේ මෙලවම ලබන නිවනක් ගැන කතා කරන වැරදි දෘෂ්ටි තියෙනවා. ඒක හිතන් ඉන්නේ මම කියලා පුජ්‍යලයක් ඉන්නවා තැනැත්තෙක් ඉන්නවා එයා ඔන්න ප්‍රථම ධානයටපත් වෙනවා ඒක තමයි නිවන. ඉතින් එහෙම මේ ප්‍රථම ධානයේ වේවා ဒုတိය ධානයේ වේවා ඒ ධාන මට්ටම් නිවන කියලා හිතාගන්න මාර්ගඵල කියලා හිතාගන්න තත්ත්වයක් තියෙන්න පුළුවන්. එතන තියෙන තනිකර මිත්‍යා දෘෂ්ටිය අනවබෝධයක් තියෙන. ඒ නිසා ඇතම් කෙනෙක්ට පිළිගන්නත් බෑ. මොකද සමාධියේ පුදුමාකාර සෝයක් තියෙනකොට ඒ බඳු සෝයක් සහිත ආස්වාදයක් සහිත සමාධියක ඉඳලා ඇවිල්ලා කාට හරි කිව්වොත් ස්වාමීන් වහන්සේ මම දැන් වාඩි වෙච්ච ගමන් මෙන්න මෙහෙම පුදුමාකාර සුවයකටපත් වෙනවා මම නම් දැන් හිතන් ඉන්නේ මම මාර්ගඵලලාභී කියලා ඔබ වහන්සේ මොකද කියන්නේ? ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම ඕක අත්හැලා දාන ඕක දැන් කරන්න එපා කියලා කිව්වොත් ඉතින් කිසිසේත්ම පිළිගන්න හිතෙන්නේ නැහැ. හිතන්නේ මේ හාමුදුරන්ට වැරදිලා මේ ගුරුවරයාට වැරදිලා කවදාවත් මෙයා මේ වගේ සමාධියක් අත්දකලා නැහැ මට මේ ඉරිසියාවටයි මේ කියන්නේ මම දැන් මේ නිවන් දැකලා ඉන්නේ මම මේ අත්දකින තරම් පුදුම සුන්දර ආස්වාදනීය මේ බඳු සමාධියක් කවමදාවත් මුන්නාංශය අත්දැකලා නැති නිසා මට මේ මං ගැන ඊර්ෂ්‍යාවක් ඇතිලායි තියෙන්නේ කියලා තමයි හිතන්නේ. මුන්නාංශර වැරදිලා කියලා අපි හිතන්නේ. දැන් අපි ලොකු සානන්දටම ඇවිල්ලා සමාධියක් ගැන කිව්වොත් ඉතින් අනිවාර්යෙන්ම අත්හැලා දාන තියලා තමයි කියන්නේ. ඉතින් ඔයකට ලොල් වීමක් ගැන කිසිසේත්ම අගය කිරීමක් නැහැ. ඒ නිසා අපිට අර ඒක ගැන තේරෙන්නේ නැහැ අපි අර විපස්සනාවකට ගිහිල්ලා නැත්තම්. අපි මේ ලැබපු මට්ටම උත්කෘෂ්ටයි කියලා හිතාගෙන ඒක තමයි සත්‍ය කියලා හිතාගෙන ඒක තමයි යන්න තියෙන පරම නිෂ්ඨාව කියලා හිතාගෙන ඒකට ලොල් වෙලා වාසය කරද්දි ඉතින් ඒක එපා කියන එකක් ඒක නිවැරදි නෙමෙයි කියන එකක් මේ ගැන අපිට හැඟීමක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා වරදින්න තියෙන හැකියාව තියෙනවා. අපි තුම යා නිහතමානී වුණා ඒක අතහැරියා ඒ වෙනකොට ඔන්න ආයි සක්මනකට බැස්සා ආයි සතිය පවත්වන්න උත්සාහන්ත වුණා ආයි අර ආධුනික මනසකට ආවා පැය ගණන් වාඩි වෙවා අර නිකන් ඒක අස්සේ රිංගගෙන ඉන්න එක නැවැත්තුවා. දැන් එයා ආයි උත්සාහ කරනවා ආයි විපස්සනාවක් දක්වා නේද? එහෙම ඉතින් අපිට සමාලාවට ජීවිතේ වෙනස් කරන්න වෙනවා. අවුරුදු ගණන් රැකපු අවුරුදු ගණන් වඩපු සමාධිය අතරින්න වෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි වරද්දගෙන නම් ඉඳලා තියෙන්නේ. ඒකේ ගිහිල්ලා විනාශ වෙනවට වඩා අපිට සිද්ධ වෙනවනේ හරිපාට වැටෙන්න නේද? ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක මේ මම කැමතියි කියලා නෙමෙයි පාර තීරණය වෙන්නේ. මම බලන්නුනේ මං වඩන පාරෙන් ගිහිල්ලා මේ බලාපොරොත්තු වෙන නිවනක් සාක්ෂාත් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මම මේ වරද්දගෙන දින්නේ. වරද්දගෙන නම් ඉඳින් මං අවුරුදු ගාණක් ඒක කරා කියලා කරන්න දෙයක් නැහැ. වැරදි නම් අතරින්නයි වෙන්නේ. හරි පාරට එන්න වෙනවා. ඊට පස්සේ තින් ආයෙත් ඔන්න කියන දේ අහලා ආයෙත් ඔන්න සතිය පවත්වනවා ආයෙත් ඔන්න සක්මනට බහිනවා සක්මනේ ඉන්නවා ලොකු සමාධියක් ඇත්තෙත් නැහැ. ආයෙත් ඔන්න කෙලස් එනවා. නේද? කියන්නේ වැරදුනා වගේනේ ආයෙත් ඉතින් හැංගෙන්නේ. නේද? අච්චර අමාරුවෙන් හදාගත්ත සමාධිය දැන් අත්හැරලා දාලා ඔන්න මේ සක්මනට ගියා ඔන්න සක්මනේ ආයෙ සිතුවිලි එනවා. කරන්න දෙයක් නැහැ. නේද? ආයෙ සතියේට මුල් තැනක් දුන්නා. ඔන්න ආයෙ සතියෙන් කරගෙන යනවා. ආයෙත් ඔන්න ප්‍රමාණවත් තරම් ඒ අරමුණේ එතන උපදින අරමුණේ ඔන්න සිහිය පවත්වන්න පුළුවන් වෙනවා. එතන හිත සමාධිමත් කරගන්න පුළුවන් වෙනවා. දැන් එතන රැඳී නැතිව ඒ කියන්නේ සමාධියේ කාස්සෙරිංග ගන්න යන්නේ නැතිව මේ අරමුණේ විස්තර බලන උත්සාහන්ත වෙනවා. සම්පජඤ්ඤයට වෑයම් කරනවා. එතනයි ඇත්තම මේ වැදගත් වෙන්නේ. දැන් ඔය මම මේ කියන කතාව ඉදින් බොහෝ තැන්වල බුදුහාඳුරු කියලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් ආනාපාන සති සූත්‍රයේදී ඉතින් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම කියනවා සතිය හදාගත්තට පස්සේ ධම්ම විචේත වෑයම් කරන්න. නේද? තථා සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවිමංසං ආපඤ්ඤති. එහෙමයි ධම්ම විචේ සම්බොජ්ජංගේ ආරම්භ කරන්නේ. හොඳට මේ සතිමත් බව හදාගත්තට පස්සේ සමාධියක් අස්සේ ඉඳීමම නෙමෙයි කියන්නේ. උන්වහන්සේ කියන්නේ මේ ධම්මවිචයට දැන් වෑයම් කරන්න. මේ විපස්සනාවක් සඳහා නැත්තම් අපි කියමු සම්පජඤ්ඤය සඳහා වෑයම් කරන්න. මේ අරමුණේ විස්තර බලන්න. අරමුණ කොහොමද හැසිරෙන්නේ? අරමුණේ හැඩතල මොනවද? අරමුණ කොහොමද පටන් ගන්නෙ? කොහොමද වෙනස් වෙන්නේ? විපරිණාමයක ලක් වෙන්නේ කොහොමද? අරමුණ දුර වෙලා, ෂය වෙලා, වැය වෙලා යන්නේ කොහොමද? විපස්සනාව සඳහා එතකොට මේ වෑයම තියෙන්නේ. එමේ යනකොට හැබැයි වීරයක් අවශ්‍ය වෙනවා. මොකද පේන්නේ නැහැ නේද? අරමුණේ විස්තර පේන්නේ නැහැ. අනිත් එක අරමුණෙත් කිසි රසයක් නැහැ. හිතන්න දැන් තද ගතියක් නම් බලන්න තියෙන්නේ. තද ගතිය රහක් නැහනේ නේද? අර සමාධියක් අස්සේ රිංගගෙන ඉන්නවා වගේ සෝයක් මෙතන නැහනේ. මේ දුකක් නේ බලන්නේ. ඊට පස්සේ අපි තුමු උණුසුම අස්සේලා දිහා බලනවා. මෙතන මේ දරතයක් දිහා බලන්නේ. කකුල නිකන් පිච්චෙනවා වගේ. තෙන්ට හිත දිබ්බහම ඉතින් ඔන්න එතන තවත් මේක පිච්චෙන්න ගන්නවා.
එතන අමාරුයි ඇත්තම දුකක් තියෙන්නේ. ඉතින් දුකයි විමසලා බලන්න. ඉතින් අර සමාධියකට වෙලා ඔහේ ඉන්නවා වගේ නෙමෙයි මෙතන. ඒ නිසා අපිට පාර වරදින්න පුළුවන්. ඒ නිසා අපි භාවනාව තුළදී වුණත් නිකන් කාමසුකල්ලිකානියෝ කර යන්න පුළුවන්. ඉතින් ඒක අපි හුඟක් කරලා තේරුම් ගන්න අපි හිතනවා මේක නිර්ආමස සුඛයක් නම් තමයි. ඉතින් අපි ඒකට ලොල් වෙන්න පුළුවන්. ඉතින් ඒකට ලොල් වෙලා ඒකේ පිටපොට යන්නත් පුළුවන්. ඉතින් අපි ඒ වෙනුවට එහෙම කරන්නේ නැතුව මේකේ ප්‍රමාණය දැනගෙන සීමාව දැනගෙන මාත්‍රාව දැනගෙන අපිට පුළුවන් නම් මේක මම මේ විපස්සනාව සඳහායි පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේකයි මේකේ අර්ථය කියලා අන්න ඊළඟට අපි ප්‍රඥා ශික්ෂාවට පෙළඹෙනවා. සීල සමාධි ප්‍රඥා. ඉතින් ප්‍රඥා ශික්ෂාව සඳහා ජාසිතේ වෑයම් කරනවා. එයායි ධම්මවිචයක් වඩන්න උත්සාහන්ත වෙනවා. අරමුණේ විස්තර පේනවා, ඒකේ හැඩතල පේනවා, ඒකේ ඇතිවීමක් නැතිවීමක් පේනවා, සංකත ලක්ෂණ පේන්න ගන්න. දැන් ඉතින් ලේසි නැහැ මම මේ කියන දේත් ලේසි නැහැ. කාලය ඇතිසේ කරන්න වෙනවා. මොකද අරමුණේ විස්තර පේන්නත් ඒ අවශ්‍ය විදිහට හිත තියන්න වෙනවා. අපිට හිතේ සමාධිමත් බවක් තිබුණත් සතිමත් බවක් තිබුණත් අරමුණේ විස්තර එකපාරට පේන්නේ නැහැ. අපි නිකන් වැරදි විදිහට නම් අරමුණ පිහිටාගෙන තියෙන්නේ. තන දැන් මට මේක දිහා බලන්න ඕනේ. මම මෙහෙම තියාගත්තොත් නම් හොතරම තේනවා. එක එල්ලේ මට පේනවා. මම නිකන් අරමුණ මෙහෙ තියලා මෙහෙම බලන්න ගියාට මේක පේන්නේ නැහැ. නේද? නැත්නම් මෙහෙම බලන්න ගියාට මේක පේන්නේ නැහැ. අරමුණට හරියට මුහුණට මුහුණලා පිහිට ගන්න මුලදී තේරෙන්නේ නැහැ. ඉතින් තනිකර නිකන් පුංචි සුසර කිරීම මෙතන තියෙන්නේ. හිතේ මේනෝට සතිමත් බවක් තියෙනවා. හිතේ එකඟතාවයක් සමාධිමත් භාවයක් තියෙනවා. හැබැයි තාම මට ඒක ගාන්ට අරමුණත් එක්ක ඉලක්ක කරන්න ඒක තේරෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය තරමට වීරය පවත්වන්න ඒක තේරෙන්නේ නැහැ. ඉතින් එක්කෝ අධික වීරයක් එහෙම ආවොත් ආයි හිත විසිරෙනවා. ප්‍රමාණවත් වීරයක් පැවැත්ති නැත්නම් නිින්ද යනවා. ඉතින් එතකොට මේ අරමුණක් දිහා නිවැරදිව එක එල්ලේ එයාගේ තොරතුරු ටික හොඳට පේන විදිහට ඒ මගේ තුල තියෙන සතිය සමාධිය හසුරුවා ගන්නවා කියන එක එක්තරා කලාවක් තමයි. කළමයි ඉගෙන ගන්න වෙන්නේ. අපිම කළම ඉගෙන ගන්නවා. එක දවසක ඔන්න ගානට අහු වෙනවා. දැන් නම් වැඩිය දඟලන්නෙත් නැහැ. නිින්ද යන්නෙත් නැහැ. හොඳට අඛණ්ඩව පැමිණෙනවා අරමුණු රාශියක්. අපි තුම ආනාපාන සතිය වඩන්න කියලා හැම ආශ්වාසයක් ගානෙම විස්තර පේනවා. හැම ප්‍රශ්වාසයක් ගානෙම විස්තර පේනවා. මම කියන්නේ එතන නිකන් ඔහේ මතු පිටින් අල්ලන් ඉඳීම නෙමෙයි. ආශ්වාසයේ එක්ක ඔන්න කැඩි යනවා වගේ දැනෙනවා. නැත්නම් ඒකේ උණුසුම් සිසිල් ගතියක් දැනෙනවා. මේකේ පටන් ගන්න හැටි වෙනස් වෙන හැටි අවසන් වෙන හැටි ඊට පස්සේ පුංචි අපි තුම හිඩසක් ආයි ප්‍රශ්වාසයේ පටන් ගන්න හැටි මැදහැරිය අගහැරිය ආයි පුංචි හිඩසක් අඛණ්ඩව නිකන් කිසිම කඩතොල්ලක් නැතුව හරියම ලස්සනට පිළිවෙලට පුංචි සතුටකුත් එක්ක කිසි දෙඟලිල්ලක් මොකක්වත් නැහැ විස්තරත් ඔක්කොම මතුවේවි යනවනම් අන්න එදා තමයි හරි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ඉතින් සෑහෙන උත්සාහයක් දරනවා මේ පැත්තට මේ පැත්තට දදා ඒ සුසර කිරීම අපිම කර බලන්න වෙනවා. අපි තුම අපි ධාතු මනසිකාරයක් වඩනවා කියලා. ඉතින් ධාතු මනසිකාරයත් ඔච්චරයි. ධාතු මනසිකාරත් විවිධාකාර ධාතු ලක්ෂණ මතුවෙනවා. ඒ මතුවෙන ධාතු ලක්ෂණයට හරි යහසලුව අපේ හිත තිය එතනේ විස්තරේ බලන්න හිත නිකන් හුරු කරන්න වෙනවා. නැත්තම් ඒ අරමුණට මම හිත තියනකොට අරමුණ නැති වෙලා ඉවරයි. මම පරක්කු වැඩි. සමහර අරමුණට හිත තියන්න ගියාට එතරට හරියට හිත හිටින්නේ නැහැ. එතන හරියට හිත පිහිටන්නේ නැහැ. එතෙන්ට හරියට හිත ඉලක්ක කරගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා අරමුණේ විස්තර පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ අර තියනවා මෙතන එක්තරා අන්දමක අපිට ශිල්පයක් ඉගෙන ගන්න. විපස්සනා එක්තරා ශිල්පයක් තියෙනවා අපිට ඉගෙන ගන්න. අපි සතිය හදාගත්ත කියලා සමාධිය හදාගත්ත කියන පමණින් මේක අපිට අහුවෙන්නේ නැහැ. අපි නැවත නැවත උත්සාහ කළා බලන්න එනවා මේ තොරතුරු ටික හරියට ඉස්සරහට අරගන්න. එහෙමනම් ඔන්න පේන්න ගණීවි. ඊට පස්සේ අපි දවසක ඒක හරි ගියාට පස්සේ තේනවා ආයෙසේ මේ අද නන්තන් හරි ගියා. අද තමයි විස්තර ටික පේනුනේ. අද මං එච්චර දැඟලුවෙත් නැහැ. ගාන්ට සමබර වුණා, වීර්යත් සමබර වුණා, සතියත් හොඳට තිබුණා, සමාධියත් එතනට කිට්ටුණා. හොඳට අරමුණේ විස්තර ටික ප්‍රකට වෙලා ආවා. ඉතින් එහෙම ගිහිල්ලා තමයි යාට නුවණක් දිනු කරගන්න අවස්ථාවක් එන්නේ. ඉතින් මේ සීල සමාධි ප්‍රඥා මාර්ගය අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. සීලයක් වුණත් රකින්න ගත්තාම අර මං කිව්ව වගේ සීලබ්බත පරාමාස වෙන්න පුළුවන්. ඉතින් සීලය සම්පූර්ණයෙන්ම හැල්ලු කළා මේක අතල්ලා දාන්නත් පුළුවන්. ඉතින් ওই අන්ත දෙකට අපි නොගිහින් අපිට එන මැද්දට යන්න වෙනවා. සමාධියෙත් එහෙමයි. සමාධිය අපි බය වෙලා වඩන්න ඕනේ නැහැ කියලා සමාධිය නොවඩ ඉඳලා හරියන්නේත් නැහැ. සමාධිය වඩන්නත් ඕනේ. සමාධිය නැතුව වැඩේ කරන්නත් බෑ. හැබැයි ඒකේ අන්තයට ගිහිල්ලා ඒකට ලොල් වෙලා ඒකට නිකාන්තියක් ඇති කරගෙන ඒකයි හරි කියලා හිතාගෙන එහෙම ගිහිල්ලා හරියන්නේ නැත්නම් ඒකෙත් ගාන්ට මැද්ද ඉන්න ඕනේ නේද? ප්‍රඥාවෙත් තියෙනවා හැබැයි ඒ වගේම පැත්තක්. ඇතම් කෙනෙක්ට ඔය දැන් ප්‍රඥාවෙන් වඩන්න ගියාම දැන් හිත අවදි වෙලා එනවා. හිත තුල නිකන් හොඳට නිකන් මේ අවදි ගතියක්
විනිවිද යන ගතියක් පහළ වෙලා සමහරලාට ඕකෙත් තියෙන්න පුළුවන් ප්‍රශ්නයක්. දැන් යාට නිකන් මේක කියලා දෙන්න හිතෙනවා. පොතක් ලියන්න හිතෙනවා. පාර යන මිනිහෙක් අල්ලගෙන හරි කියන්න කියලා දෙන්න හිතෙනවා. එහෙම අර හිත තුල නිකන් අමුතු එකක් හැදෙන්න පුළුවන් එක්තරා වගවානුවක. අර විතර්ක බහුලයිද මේක පුදුම විදිහට කියලා දෙන්න ඕනේ. පුදුම විදිහට අනිත් එක්කනම් ඇඟේ ගහන්න ඕනේ. පොත් ලියන්න ඕනේ. ඒ තවන් තාම තේරෙලත් නැහැ. හැබැයි හිත කියවන දැන් පොතේ දේවල් මතක් වෙනවා, පොත් ලියන්න හදනවා, කතා කියනවා, අනිත් කට්ටිය කීප දෙනෙක් හරි එකතු කරගන්නවා, දේශන පවත්වනවා. මේ අර ප්‍රඥාව ගිහිල්ලා වෙන පැත්තක. මේක සමවර වීමක් නැහැ. ධර්ම විතර්ක මතුවෙන්න ගන්නවා. ඒ කියන්නේ ධර්මය හා සම්බන්ධ සිතුවිලි බහුලව පහළ වෙනවා. ධම්ම විතක්කා වසිස්සන්ති. එතකොට මේ ධර්ම විතර්කය ඒකත් පැත්තකින් තියාගන්න තරම් අපි බුද්ධිමත් වෙන්න ඕන. ලේසි නැහැ මම මේ කියන එකක්වත්. ඒ නිසා වරදින්න පුළුවන් හුඟක් තැන්වල. හිතන්න දැන් අපි අරමුණේ විස්තර ටිකක් පේනකොට ඔන්න පොත මතක් වෙනවා. පොතේ මෙහෙම තියුණා, අර පොතේ මෙහෙම තියුණා, අර සායනාසයේ මෙහෙම බලන්නට කිව්වා, මේක තමයි ධම්මම් මේ අත්දකින්නේ, මේකෙන් පස්සේ අන්න අරක තියෙන්නේ, අරකින් පස්සේ මෙන්න මේක තියෙන්නේ, ඊට පස්සේ මට පොත ලියන්න පුළුවන්, ඊට පස්සේ මට කමටහන් දෙන්න පුළුවන් කියලා ඔන්න කියාන යනවා. මේ අරමුණ පොඩ්ඩක් පෙනුණා විතරයි. අරමුණේ විස්තර චුට්ටක් පෙනුණා විතරයි. ඉතින් ඔක්කොම ටික පැත්තකින් තියලා උඹ පැහිය වෙන්න එපා කියලා නේද? අර ලොකු සංසය කියන උඹ පැහිය නොවීතහන් කියලා. ඉතින් ඔක්කොම පැත්තකින් තියලා ආයි හිත සංසුන් කළා, විතර්ක සමනය කළා, ආයි මේ සරලව බිමට බහැලා ආධුනිකෙක් වගේ ආයි අරමුණේ විස්තර බලන්න. හිතලා බලන්න මේ වැඩේ කොච්චර අමාරුද කියලා නේද? අපේ කෙලෙස් වලින් කොයිතරම්නම් අපි පිටපට අරිනවද නේද? ඉතින් එතකොට ඒ පිටපොට යන්නේ නැතිව ඒ වෙලාවේදී මම නිහතමානී වෙලා මම තාම දන්නේ නැහැ යන්තම් මේ අද තමයි පොඩ්ඩක් අරමුණේ විස්තර පේන්න ගත්තේ. තාම පොතක් ලියා ගන්න බෑ, තාම කමටහන් දෙන්න බෑ, තාම මේ මමත් ඉගෙන ගන්න වෙලා නේද? තාම මේ අද තමයි පොඩ්ඩක් මට විස්තර පෙනුනේ කියලා මේ හිතේ එන අනවශ්‍ය විතර්ක ඔක්කොම පැත්තකින් තියලා බිමට බහැලා නිහතමානී වෙලා ආධුනිකෙක් වගේ ඊළඟ අරමුණට නැවතත් හිත දාන්න පුදුම විදිහේ හැකියාවක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඒකයි ලේසි නැහැ. විවිධ විදිහට බිහිසුණු වේශමවල අපේ පාර අහුරවන. ඉතින් ඒ වගේ තැන්වලදී ඉතින් නැවත නැවත අපි බිමට බහින්න ඕනේ, නිහතමානී වෙන්න ඕනේ, ආයි වැටෙන්න ඕනේ, ආයි ගොඩ එන්න ඕනේ, ඔහොමම ගිහිල්ලා තමයි අන්තං ඉතින් සද්දේ නවත්තලා නිහතමානී වෙලා නිශ්ශබ්ද කළා හිත අඛණ්ඩව අරමුණේ විස්තර නිශ්ශබ්ද හිතකින් බලාගන්න පෙළඹෙන්නේ. ඒ කියන්නේ නිශ්ශබ්ද හිතකින්. කියවන්නේ නැති හිතකින් නේද? කියවන්නේ නැති විතර්ක නැති සංසුන් හිතකින් අරමුණේ විස්තර බලබලා යනවා. අන්න ඔතෙන්ට එන්න පුළුවන් නම් නිවැරදි. එතන නෑනේ විතර්ක, මේ මම දාගත්ත කෑලි නෑ. පොතේ දේවල් මෙතන නෑ. මට තියෙන සතියේට සමාධියට හොඳට විෂදව ඇස්පනා පිට පේන දෙයට දැන් මං මුල් තැන දීලා තියෙනවා. අත්දැකීමට මුල් තැන දීලා තියෙනවා. එහෙමනම් අන්න ඒක දැක දැක යනකොට කාලයක් තිස්සේ ඒක වඩනකොට අන්න ඒ තුලින් නුවණක් අවදි වෙයි. ඒ තුලින් මේ අත්දැකීම මත පදනම් වෙච්ච ප්‍රත්‍යක්ෂය මත පදනම් වෙච්ච නුවණක් වැඩි. ඒක මේ මං කාගෙන්වත් කොපි කරගත් එකක් නෙමෙයි. කායින්වත් අල්ලගත් එකක් නෙමෙයි, මගේ උපකල්පන නෙමෙයි මේ. මේක මේ දැකලා දැකීම හරහා ප්‍රත්‍යක්ෂයෙන් මත පදනම් වෙච්ච නෝණක්. එහෙමනම් අන්න ඒක හොල්ලන්න බැරි වෙන්න හොඳට ඔන්න ටික තහවුරු වෙන්න ගන්නවා. ඒ නුවණ අපි වඩා ගන්න ඕනේ. ඒ ප්‍රත්‍යක්ෂ නුවණ වැඩෙනවද කියන එක මත අපේ ඉදිරි ගමන තීරණය වෙනවා. ඒ බඳු නුවණක් වැඩෙනවා නම් ඒකේ ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ ලක්ෂණ කීපය තමයි එකාතකින් අපිට මේ ප්‍රතිපදාව ගැන කියනට වඩා මේ අරමුණේ නැවත නැවත හිත පවත්වන යම් කාලයක් යනකොට මේක නිකන් එක්කෝ ඔක්කොම වැඩි වැඩියෙන් හොඳට විස්තර පෙළලා අන්තිමට යම් අවස්ථාවදී මේක නිකන් විස්තර බොඳ වෙන්න වගේ, ඒක නිකන් මිශ්‍ර වෙන්න වගේ, මේක බලන්න එපා වෙන්න වගේ, කම්මැලි කමක් වගේ දෙයක් එන්න ඉඩ තියෙනවා. ඒ වගේ සංඥා වලින් එනවා මේ. හැබැයි එතෙන්දී උනත් අපි තීරණය කරන්නේ පාර වැරදිලා කියලා නේද? මොකද කලින් හොඳට විස්තර පෙනුණා, දැන් නිකන් අඳුර ගන්න බෑ. කලින් අපි දුම වේදනානුපස්සනාවක් වඩා හිටියා කියලා. කලින් ඔන්න මේක සැප වේදනාවක්, මේක දුක් වේදනාවක්, මේක උපේක්ෂා වේදනාවක් කිය බල බල හිටියා. දැන් මොකද්ද කියලා හොයාගන්න බෑ. මොකද්ද එකක් නම් එනවා, එනකොටම යනවා. අපි හිතන්නේ එක්කෝ අපේ සතිය දුර්වල වෙලා, අපේ සමාධිය දුර්වල වෙලා, නැත්නම් කවුරු හරි මාක් හරි මට කරලා. එහෙම තමයි අපි උපකල්පන කරන්නේ. නමුත් එහෙම යම්කිසි වකවානුවකදී මේක වෙන අතකට පෙරලෙනවය, නිබ්බිදා පැත්තකට විරාග පැත්තකට මේක හැරෙනවය කියන එක අපිට අපි අහලවත් නැත්නම් ඉතින් අපි හිතනවා මේ කමටහන මට හරියන්නේ නැහැ, මේ ගුරුවරයා හරියන්නේ නැහැ, මේ ස්ථානේ හරියන්නේ නැහැ. ඉතින් එක්ක ස්ථානේ මාරු කරනවා, නැත්නම් ගුරුවරයා මාරු කරනවා, නැත්නම් කමටහන මාරු කරනවා. අපි වරද්ද ගන්නවා. මොකද අපි හරියට යද්දී උනත් අපිට තේරෙන්නේ නැහැ මේක හරි කියලා. නේද? මේ ප්‍රතිඵලය හරි කියලා ඇගීමට ලක් කරන්න අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රඥා ශික්ෂාය උනත් වරදින්න එමට අවස්ථා තියෙනවා. ඒ නිසා මේ
හරි අමාරු ගමනක් මේ බුදුරජාන් වහන්සේ උන්වහන්සේ අවබෝධ කරගෙන අපිට පුළුවන් තරම් මේ තේරෙන භාෂාවෙන් කියලා දීලා තියෙනවා. ඉතින් අපිත් ඒ සඳහා ඒ නිවැරදිව ඒ ධහම වඩන්න අපි උත්සාහන්ත වෙමු. සීල සමාධි ප්‍රඥා මාර්ගයයි බුදුරජාන් වහන්සේ මෙතෙන්දී මේ විස්මතු කරලා පෙන්වන්නේ. ඒ මාර්ගය පෙන්වපු අත්තකිලි මතානුයෝගයවත් කාමසුකල්ලිකානුයෝගයවත් නෙමෙයි පෙන්වන්නේ. මධ්‍යම ප්‍රතිපදාවකින් සීල සමාධි ප්‍රඥා පුරණ මධ්‍යම ප්‍රතිපදාවක් පෙන්වන්නේ. ඉතින් අපිත් උත්සාහන්ත වෙමු ඒ බඳු මධ්‍යම ප්‍රතිපදාවක් රකින්න වඩන්න. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින මේ ධර්මදේශනා සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනා අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද දවසේ ධර්මදේශනා අවසානයේ අපි සාමාන්‍යයෙන් ධර්ම සාකච්ඡාවකට පෙළඹෙනවා. ඉතින් පූජනීය ස්වාමීන් වහන්සේ මතක් කළා උන්වහන්සේ හුරුළුවැව ඉන්න බව මතක් කරන්න කියලා. එහෙදී එච්චර පහසුකම් නැහැ හැදීගෙන එන තැනක්. හිටියේ ස්වාමීන් වහන්සේ අනුරාධපුරයේ, හිඳලා හුරුළුවැව ස්ථානෙට වැඩම කළා තියෙනවා. එතන තාම ඉදි වෙන තැනක්. ඉතින් ඒ තරම් පහසුකම් නැහැ. ඒ නිසා අද ධර්මදේශනා කරන්න අවකාශයක් නැහැ කියලා මතක් කළා. ඉතින් ඒතරතුරත් එක්ක කාට හරි අද ධර්මදේශනාව මුල් කරගෙන හෝ එහෙම නැත්නම් තමන්ගේ කමටහන් මුල් කරගෙන මොකක් හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අවස්ථා ගන්න කියලා ආරාධනා කරනවා. නිරංජ ඔය පැත්තට ඇහෙනවද? කවුරු තරංග හරි? කවුරුත් නැද්ද? අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. මේ පැත්තට ලිඛිත ප්‍රශ්න එකක් ලැබිලා තියෙනවා ඉදිරිපත් කරන්න. හරි, අවස්ථාව දෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස, නායක ස්වාමීන් වහන්සේ දුරකථන ඇමතුමක් දුන්නා ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා අහගෙන ඉන්නේ කියලා දැනුම් දෙන්න කිව්වා. හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්ස. ගරු ස්වාමීන් වහන්ස, සක්මන පාද චලනය සිදුවන්නේ හබල් ගාන ආකාරයටයි. ඒ බව බලාගෙන සිටිනවා. රූප ශබ්ද පසු කරගෙන යනවා. තැකීමක් නැහැ. සමහර සිතුවිලි වලට ඇදී යනවා. ඒ බවට දැනුවත් වෙනවා. ඒ වහාම ආපසු පාදවලට යොමු වෙනවා. පර්යංකය හුස්ම රැල්ල මූලික කමටහනයි. නමුත් පවතින්නේ ගොඩයක් හුස්ම රැල්ල තියෙනවා. යම් ස්පන්දනයක් තියෙනවා. යන එන සිතුවිලිත් පේනවා. ඉඳහිට එන වේදනාවක් තියෙනවා. මුලදී යොමුවන්නේ ස්පන්දනය වෙතයි. එය අඩු වී ගිය පසු හුස්ම රැල්ල වෙත යොමු වෙනවා. හුස්ම රැලි 30කට පමණ පසු හිත નિરાයාසයෙන්ම සිතුවිල්ලකට යොමු වෙනවා. ඒ බව දැනගන්නවා. ගියපු සිත ඉක්මනට ආපසු එන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ බවත් දැනගන්නවා. පර්යංක පරිසරයේ දැනෙන තත්වයේ වෙනසක් නැහැ. කෙලෙස් පැස් කිරීමක් කෙරුණේ නැහැ. මායයාට ඉඩක් ලැබුණේ නැහැ. තවත් වේලා ගත වූ පසු නැවත මේ චක්‍රයම සිදු වෙනවා. මායයාට අහු වෙන අවස්ථාවක් තියෙනවා. පර්යංකය මෙලෙස ගත වෙනවා. එදිනෙදා කටයුතු පර්යංකය අවසන් කළ පසු සියලු අත්දැකීම් ඉක්මනින් ලියා තැබිය යුතුය. නැතිනම් මතක් කර ගැනීමට, ගුණ කර ගැනීමට අමාරුයි. ඊට පසු දවසේ වැඩ සිහියෙන් කිරීමට යොමු වේ. සිත බලන්නේ වෙන දෙයකට ඇද දමන්නයි. සිහිය දුර්වල නම් පිටතට යනවා. කිසිම බලපෑමකින් තොරව ආපසු එනවා. කමටහන් ලැබේවා. තෙරුවන් සරණයි. වාර්තා විපමනයි ස්වාමීන් වහන්ස. හොඳයි. ඉතින් මට හිතෙනවා හොඳයි. ඒ කියන්නේ දැන් Tamanට තමන්ගේම අත්දැකීම් ටිකක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම දැන් හිතම එනවා කියන එකත් ලොකු දෙයක්. ඒ කියන්නේ අපිට හිත යන බවත් පේනවා. ඒ වගේමයි වැඩි ඒවැය පැටලිලා ඉන්නේ නැහැ. යාමත් එනවා. ඒකත් Tamanට අහු වෙනවා. ඒ කියන්නේ සතිය දැන් අකණ්ඩව තියෙන තත්වයකට ඇවිල්ලා තියෙනවා. සමාධිය යම් යම් පළුදු ඇති වෙනවා. නමුත් ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් දැන් සතියේ ධාරාව තුළ දැන් මේ අරමුණේ වෙනස් වීම, හිතේ අරමුණු ගැනීම දැක ගන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේකේ මුකුත් ලොකුවට වෙනස් කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. ඔහොම දිගටම කරගෙන යන්න ඕක තව තවත් බහුලීකృత කිරීමයි තමයි අවශ්‍ය වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස. කීප දිනෙකම අත ඔසවලා සංඥා ලිඛිතව ලැබිලා තියෙන ප්‍රශ්න එපමණයි. හරි. නෝන් මහතුරු කීප දිනෙක අත ඔසවලා සංඥා කරලා තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හරි. අවස්ථාව දෙන්න පුළුවන්. එහෙමයි. සුදර්ශනී අමරසිංහ මහත්මිය කරුණාකරලා කතා කරන්න, ඔබතුමියට කතා කරන්න පුළුවන්. සුදර්ශනී මහත්මියගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඇහෙනවා. සානස් අද ධර්මදේශනාවේදී මට හිතෙනවා මේ දෙයක් කියන්න කියලා. ඇහෙනවද? ඇහෙනවා, අපිට කියන්න. ආ ස්වාමීන් වහන්සේ, ඒකෙදී අර ඔබ වහන්සේ දේශනා කරේ මේ
අර භාවනාව පටන් අරගෙන ටිකක් කල් යනකොට අර තව අය කට්ටියට කියන්න හිතෙනවා, අර මොන මොනවා හරි සාකච්ඡා කරන්න හිතෙනවා, ඒ වගේ දේවල් ටිකක් කරන්න හිතෙනවානේ. ඉතින් ඇත්තටම මටත් ඒ හැම දෙයකට එහෙම මූණ දුන්න බවක් මට දැනුණා. මොකද මුලින් පටන් ගත්ත විතරයි පාටියකට ගියත් හැලයකට ගියත් අර කට්ටියට නිකන් අද්ද ගන්න වගේ කියලා එහෙම අරමං කරලත් නැතුව කට්ටිය එහෙම ගන්න බවක් දැනුණා. ඊට පස්සේ ටික ටික කරගෙන ගියත් අනේ මං විතරක් කරන්නේ අනිත් අය ගන්න ඕනේ එහෙම එහෙම කියලා ඉතිලා, ඊට පස්සේ කට්ටියව එහෙම ඒක ගන්න උත්සාහ කරා, උපවාස ගම්මල පන්සලේ සිල් ගන්න එහෙම ඒ කට්ටියවත් ගන්න හැදුවා. ඊට පස්සේ බැරි මෙතන භාවනා වැඩසටහනක් කරා. ඒ වගේ කරගෙන කරගෙන මාත් කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ මටම තේරුණා මේක කරගෙන ගියාට කමක් නැහැ, මම යන ගමන අනිත් අය ගැන හිත හිතා ඉන්නවට වඩා මමත් තැනකට යන එකයි හොඳ කියලා. දැස්සේ මම ධම්ම විහාර ස්වාමීන් වහන්සේගේ ගෝලේ. ඉතින් ස්වාමීන් වහන්සේවත් සම්බන්ධ කරගෙන කමඨහන් සුද්ධ කරගෙන සුද්ධ කරගෙන ගියාම දැන් අපත් සැහැරලා බලද්දි මට තේරෙනවා ඔබ වහන්සේ කිව්වේ හැම දෙයක්ම දැනුණා. ඒ ටිකත් එක්ක යනකොට දැන් මම මගේ ස්වරූපය සද්ධාව මූලික වගේ මට දැනුනේ. ඒ සද්ධාව මූලික හින්දා මට ටිකක් ටිකක් අර දැනෙනකොට ඒක මොනවා හරි වැඩිපුර උපරිම යනකොට වගේ කමඨහනක් ඉදිරිපත් කරපුවම ස්වාමීන් වහන්සේ අවවාදයක් දුන්නාම ඒක ආයේ බලලා ආයේ හදාගත්තා. ඒ විදිහට ඉස්සරහට ඉස්සරහට යන්න පුළුවන් වුණා. ඉතින් ඒක ඇත්තටම තේරෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්ව ඒ පිළිවෙලට මේ ඒ හැමදේම අපිට මේ ගමන යනකොට මේ අහුවෙනවා. ඒ ටික යනකොට දැන් පැත්තකට වෙලා දැන් හිතෙනවා ස්වාමීනාංශ දැන් රූප එකක් පුත් හදලා තියෙන ඒගොල්ලන්ට යොමු කරනවා, කැමැති අය කැමැති නම් එන්න කරගන්න, මම ගොඩක්ම දඟලන්නේ නැහැ වගේ, අර හිත කරදර ගන්නෙ නැහැ, පාඩුවේ කරගෙන යනවා වගේ, අර අපිම තැම්පත් වීමක් වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා මට දැනෙනවා මේ මගේ යනකොට. මගේ භාවනා කමටහනක් මගේ දීපත් කරන සමිනාස ඊයේ අද උදේ පාන්දර මම භාවනා කරද්දි මම නිදාගෙන සාමාන්‍ය භාවනා කරද්දි මම හැමතිස්සෙම සතියෙන් ඉන්න බව මට තේරෙනවා. සමාධියකුත් ශරීරයේ මේ කියන්නේ දැන් වැඩක් කරනකොට ස්වාමිනහස සමාධියකුත් එක්ක තියෙන බවක් තමයි දැනෙන්නේ. කියන්නේ අර හරි වේගෙන් කරනවත් එහෙම නෙවෙයි, එක ගානකට යන බවක් දැනෙනවා. දවසක් ගෙවෙන්නේ මේ නිකන් සැහැල්ලුවෙන් ගෙවෙනවා. කරදරයක් දුකක් ආවත් ඒක දරා ගැනීමේ ශක්තිය දැන් තියෙනවා. අද භාවනා කරද්දි මට දැනුණ දෙයක් ස්වාමිනහස මේ පාන්දර හිස් නිදාගෙන හුස්මට හිත ගත්තාම හුස්ම දෙක තුනක් බලනකොටම නිකන් මම දැක් චිත්ත රූපයක් වගේ කකුල් දෙක වගේ චිත්ත රූපයක් අයිස් කැටයක් වගේ දැකලා ඒක නිකන් දිය වෙලා යනවා වගේ දැනුණාට පස්සේ එතනින් එහාට ශරීරයේ තැනක් දැනුන්නේ නැහැ සවුනහස. ඒක පේන බවක් එහෙම ශරීරෙ මෙතන කියලා අර වෙනදට චිත්ත රූපේ වගේ ඕනම් පේනවා. මාව මට පේන ගතියක් තියෙනවා චිත්ත රූපෙන්. මේ චිත්ත රූපෙකින් වතුවාගෙන බෑ ටෝච් එකක් එළිය කරලා බලනකොට තැනක කරුවලේ ඉන්න කෙනෙකුගේ ටෝච් එකක් එළිය කරලා බලද්දි ටෝච් එක එළිය කරපු තැන පේනවා තියෙන්නේ චූටි චුට්ට එළියක් එළියකින් බලපු මෙතන වගේ තමයි අර දැනීම දැනුනේ. කියන්නේ දැන් අත දැනුණොත් අත බලපුවාම එතන ස්පර්ශය විතරක් වගේ එහෙම දැනෙනවා. ඊට පස්සේ ඒක මම අවශ්‍යතාවෙම බලන්නක් වගේ කරා. ඒක භාවනා හැදියනොත් ඒක මම එහෙම බැලුවා. බලනකොට ස්පර්ශයක් වුණා මං මගේ අතින්. දැන් අත කියලා එහෙම දැනෙන්නේ නැහැ. ඒක නිකන් අයිස් කුට්ටියක චිත්‍ර රූපයක් වගේ හරි අමුතු එකක්. අතේ ස්පර්ශය අනිත් අත ස්පර්ශ කරලා බලනකොට අතේ මේ ඒ ටික නිකන් අර කොට්ටෙකින් තව කොට්ටයක් ස්පර්ශ කරනවා වගේ නිකන් හරි මේ හොඳට දැනෙනවා. ඒක දැනෙන කෙනෙකුත් නැහැ වගේ. ඒ වුණාට අර නිකන් අර චිත්‍රපටියක බලනකොට අර කෙනෙක් අර ස්පර්ශ කරනකොට දැනෙනකොට අපිට යන්තම් දෙයක් අපිට දැනෙනවා වගේ ඊට වඩා මට සමීපව ගොඩ දැනෙනවා වගේ ඒ ස්පර්ශය හොඳටම දැනීමක් තිබුණා. මම ඊට පස්සේ තව දේවල් බැලුවා. දැන් කකුලක් උස්සලා එහාට මෙහාට කරන්න බලද්දි කකුල කියන එක නැහැ ස්වාමීන් වහන්සේ. ඒ වුණාට ඒකේ විඳීම ඒක දැනීමක් තියෙනවා. ඒක හරි එක අතකින් ඒක. එතකොට මම තේරුම් ගත්තා අර ශරීරය කියලා
තිබුණට මේක දැනීමක් විතරයි. ඒ දැනීමට යොමු වෙන ටික තමයි ඒ වෙලාවට ඒ තැනට දාන ටික තමයි මේ එක මේ එතන තමයි ඒක දැන් ඇහි රූපේ අර දැකගා වගේ අර ශරීරයේ ගැටීම විතරයි අපිට දැනෙන්නේ හැම තැනම දැනෙන්නේ නැති බව වගේ අවබෝධයකට එක ගත්තේ මම ඒකයි සවනස මට ඒක මම එහෙම හිතුව එක හරිද කියලා දැනගන්න උවමනා තිබ්බ සවනස ඒක තමයි මට අහන්න හිතුනේ මේ ටිකත් එක්ක හොඳයි හොඳයි දැන් ඔක අනිවාර්යෙන් ඒක තමයි අපි ටික ටික විපස්සනා පැත්තට යනකොට ඒකෙත් එහාට එහාට යනකොට අර කාලය සහ අපි කියන ඔය ස්ථානය කියන එක පිළිබඳ හැඟීම අයින් වෙනවා. ඒ කියන්නේ අපිට මේ කොයි වෙලාවද දැන් කොච්චර වෙලා මම භවනා කරාද මේ පටන් ගත්ත හරියෙමද එහෙම ඒ වර්ගයේ අපි අර නිකන් වෙලා බල බල කරන භවනා ඒ පැත්ත නිකන් අයින් වෙලා තනිකර මේ වර්තමාන මොහොතේම අපි මුල් තැන දෙන්නේ. කාලය පිළිබඳ මානය ඉවත් වෙලා යනවා. අනිත් එක තමයි ස්ථානය පිළිබඳ අවස්ථාව ලොකේෂන් කියන එක. ඒකත් අපි දැන් අපි තමයි ලේබල් කරන්නේ මේක කකුල මේක අත මේක ඔළුව මේක බඩ එහෙම කියලා. ඉතින් අපි අර ස්ථානීය වශයෙන් නම් ගම් දීලා ලේබල් අලෝලා ඉතින් ඒකත් එක්ක තමයි අපි අඳුනගන්නේ. හැබැයි ඒ ටිකත් ඉවත් වෙලා මේක දැන් වේදනාවක් නම් තියෙන කොහේදෝ කියලා හිතාගන්න බෑ. අපි හොඳට මේ වේදනාවට මේ මතුවෙච්ච අරමුණට හිත යොමු කළා තියෙනවා. එතෙන්ට හිත එකඟ වෙලා තියෙනවා. හැබැයි මේක අහවල් තැන කියලා කියන්න බෑ. හැබැයි වේදනාවක් තියෙනවා. ඒක ඒක අපි එන එක්තරා අවස්ථාවක්. ඒක කිසි වැරද්දක් නැහැ. ඉතින් අපි මේක මේ තැන කොහෙද කියලා නෙමෙයි ඇත්තටම බලන්න තියෙන්නේ මෙතන මේ ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ක්‍රියාවලියයි බලන්න තියෙන්නේ. අපි ඔය තැන් දෙන්නේ නැත්තම් නම් දෙන්නේ ලේබල් අලවන්නේ ඔක්කොම මේ sannivedanaya සඳහා. අපේ අත්දැකීම තවත් කෙනෙක් එක්ක හුවමාරු කරගන්න sannivedanaya කරන්න තමයි අපි මේ සංඥාවට දෙන්නේ එක්තරා අන්දමක ව්‍යවහාරයක්. එක්තරා අන්දමක වචන වලින් භාෂාවකින් ව්‍යාකරණයක් දාලා අපි ඒවා අපි පටලවා ගැනීම. ඒදී ඔක්කොම නිකන් හැලිලා යනවා. ඒ හැල්ලා ගිහිලා අපිට වොමනා දෙයට විතරක් හොඳට ලස්සනට පිරිසුදුව හිත එකඟ වෙනවා. එතෙන්දී අපි අර අනවශ්‍ය දේවල් මේකට කිට්ටු කරගන්න හොඳ නැහැ. අපිට තියෙන්නේ පිරිසුදු සංසිද්ධියම පිරිසුදු තවත් පිරිසුදු දකින්නමයි තියෙන්නේ. ඒ නිසා ඔය එතෙන්ට එන එක කිසි වරදක් නැහැ. ඉතින් එතෙන්දී හරි සැහැල්ලුවෙන් පිරිසුදුව පැහැදිලිව සතුටින් වෙන දේ දිහා බලන්න. ස්ථානයේ පිළිබඳ වැදගත්කමක් නැහැ. දැන් මෙතෙන්දී මොකද්ද වේදනාවක් වෙනවා. වේදනාව කොහොමද හැසිරෙන්නේ? ඒක දිහා හොඳට බලාගන්නයි තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ හොඳින් ඒක ඇත්තටම හරිම මේ සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙද්දී නිකන් පා වෙනවා වගේ හරි සතුටකුත් වගේ දැනෙනවා. අර මොනවා හරි ගැටිච්චාම තමයි අර වේදනාවක් වගේ දැනුණත් ඒක බලලා පැත්තකින් ගානක් නැහැ වගේ නිකන් හරි හොඳ මේ සතුටක් තමයි සාමාන්‍යයෙන් දැනෙන්නේ. ඒක තමයි. දැන් කියන්නේ අපිට විපස්සනාවේ මේ මාත්‍රාව හරියට අහුනහම ඒක නෑ රැඳී සිටින්න ගන්නවා. නිකන් ඒක දැන් එදිනදා ජීවිතයේදීත් නිකන් දැන් අපි මේ වඩන භාවනාව එතකොට මේ භාවනා පරිච්ඡේදයට විතරක් සීමා වෙන්නේ නැහැ. අපි නිවරදිව භාවනාවක් වඩනකොට ඒක හොඳට කැසකැවිලා එනකොට මේ භාවනා ශාලාව විතරක් නෙමෙයි මේ හැකියාව තියෙන්නේ. ඊට පස්සේ මේ අපිද වෙන තැනකදීත් ඒක පිහිටන්න ගන්නවා. එදිනදා කටයුතු කරද්දී තොන්න හිත නිකන් විනිවිද බලන ගතියක් හොඳට නිකන් ගැඹුරක් පේන ගතියක් ඔහෙ නිකන් ඔහෙ මතු පිටින් අත ගාලා අයොනසෝ මනසිකාරයෙන් යනවා වෙනුවට නිකන් හොඳට විනිවිද යන ගතියක් මේක ගැඹුරක් පේන ගතියක් සිහිය පිහිටන ගතියක් වර්තමානයේ ඉන්න ගතියක් ප්‍රපංච අඩුවීමක් හිතේ හරි සැහැල්ලු ගතියක් හරි හිතේ හරි පැහැදිලි ගතියක් ඔය වගේ අර පැති කීපයකින් අපි යන මාර්ගයේ නිවැරදි කියන එකට යම් යම් සේයාවන් පහළ වෙනවා. ඒ නිසා ඒක එතන අන්න අපිට තියන් එනවා මේක නිකන් අර මං ආරෝපණය කරගත තත්ත්වයක් නෙමෙයි. මම මේක නිකන් මේ මතක් කරලා ගත්ත හිතේ වශීත මේ එකක් නෙමෙයි. මේකල ගාන්ට අර මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට ඉස්මතු වෙලා ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා ඒවා විසින් දැන් මගේ හිතේ පාලනය අරගෙන තියෙනවා. ඉස්සෙල්ල මගේ හිතේ පාලනය අරන් තිබුණේ නීවරණ වලින්. දැන් හිතේ පාලනය අරන් තියෙන ඔන්න ඉන්ද්‍රිය ධර්ම වලින් ශ්‍රද්ධාවෙන් වීරයෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් දැන් ඔන්න හිත ගාන්න සම්බර කරගෙන ලස්සන ගමනක් කරන් යනවා. ඉතින් ඒක තමන්ට දැනෙනවා. ඉස්සර වගේ හිතේ නිකන් අර මේ වික්ෂිප්ත වීම නැහැ. හිත ඇද වැටීම් නැහැ. ඕන්ට වඩා නිකන් සතුටු වීම ඇත්තෙත් නැහැ. ඉතින් අර හිත නිකන් ගාන්න මැද්දේ පාරේ කාපට් පාරට දාගත්තා වගේ නිකන් අරගෙන යනවා කියලා තේරෙනවා. යන විදිහ හොඳයි. නමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටත් අපේ ගුරු ස්වාමීන් වහන්සේලාට සියලුම දෙනාට ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ධම්මිකා ජයකොඩි කියලා මහත්මියක් ඉන්නවා. ධම්මිකා ජයකොඩි මහත්මියගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මම මුචිත අහන්න හැදුවේ මේ ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට මේ සක්මන තමයි වැඩි කරන්නේ. පරයන්ක කරන අඩුයි
ඒකට හේතුව මම මේ රෝගී වෙච්ච අම්මත් එක්කලා ගත කරන ජීවිතයේ හිඳ හරි වෙහෙසයි. ඉතින් ගොඩක් වෙලාවට මම 10 මාසෙ 15 මාසෙ වගේ අතර රැ තමම සක්මන කරන්නේ. ඒ මොකද අම්මා නිදාගෙන පොඩිවුණාට පස්සේ ඉතින් ඒ එතකොට පරයන් පිට වාඩි වුණු ගොඩක් වෙලාවට නිදිමත එනවා. අනිත් එක ගොඩක් වෙහෙසයි වගේ සක්මන කරගෙන යනවා. සක්මන කරගෙන යද්දි සෑහෙන කාලෙකින් කරනවා. හැබැයි බහුලීකృత කරන්න නම් හම්බෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි මම කන්ටිනියු කරනවා. දවසට බැරිනම් විනාඩි 10ක් හරි මම කරනවා. ඒක නවත්තන්න නැතුණා. ඉතින් ඒ සක්මනේ යනකොට මේ හොඳට මේ මඩ සතින් සක්මන කරගෙන යන්න පුළුවන්. එහෙම ගිහින් ටික වෙලාවක් ගොඩක් වෙලා යන්නේ නැතුව ටික වෙලාවකින් මටම හිතෙනවා මේ දැනෙන්නේ මොනවද කියලා බලන්න ඕනේ කියලා මට ඒක දැනෙන්න ගන්නවා. ඊට පස්සේ මම පාදයට දැනෙන දේවල් බලනවා. මට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ටයිපොලු යන්නේ සීතල ගතිය දැනෙනවා. රළු ගතිය දැනෙනවා. සිඳු ගතිය දැනෙනවා. සමහර වෙලාවට මුරුදු ගතියක් දැනෙනවා. ඒක මගේ පාදයේ මුරුදුයි වගේ දැනෙනවා. අර ටයිල්ලට සාපේක්ෂව පාදයේ ඊළඟට ඇඟිලි වල මුලට සීතල ගතිය වැඩියෙන් දැනෙනවා කියලා දැනෙනවා. පාදයේ වැදෙන්නේ නැති කොටස මැද හරියටත් සීතල දැනෙනවා කියලා දැනෙනවා. ඒ වගේ දැනීම් හොඳට බලාගෙන මම සාමාන්‍යයෙන් යනවා. ඒක මට හොඳටම මේ සක්මන සමවිලියෙම සතියෙන් ගිහින් නෙවෙයි මම ඒ දැනුම් බලන්න යන්නේ ස්වාමීන් වහන්සේ. ඉබේම ටිකක් වෙලා යනකොට සාමාන්‍ය මට්ටමකට සක්මන මේ සිත පිට යන්නේ නැතුව කෙරේගෙන යනකොට මට ඉබේම මාට යනවා මේ දැනෙනේව බලන්න. මම එහෙම කරගෙන යනවා. ඒක නිවැරදිද ස්වාමීන් වහන්සේ? ඔව් නිවැරදි කියන්න පුළුවන්. මොකද ඒ කියන්නේ අපිට එකපාරට අහුවෙන්නේ නැහැ. මොකද මේ හිතේ ඒ අවශ්‍ය කරන හැකියාව කුසලතාවයේ මුලම නැති නිසා. හැබැයි අපි ටිකක් සක්මනේ යනකොට ඒ කුසලතාවය ආයි නිකන් මේ මුවහත් වෙලා එනවා. සතිය ටිකක් අවශ්‍ය පමණට මුවහත් වෙනවා. සමාධිය අවශ්‍ය පමණට මුවහත් වෙනවා. ඊට පස්සේ අපි පෙළමෙනවා විස්තර ටික බලන්න. දැන් විස්තර ටිකක් පේනවා. කිසි වැරද්දක් නැහැ. ලැබ් ස්වාමීන් වහන්සේ මම ගුවන් වෙලාවල් මට පොඩ්ඩක් සඩුයි කියලා හිතන වෙලාවට මම මේ සක්මන් පරයන්ති කළ යුතුයි කියලා හිතනින්ද පරයන්තික වාඩි වෙනවා. ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ නැත්නම් පරයන්තියේදී අර පහන් සිලකට හුලම් පාරක් වදිනාම හොඳට මේක සික්සැක් යනවා වගේ හුලම් කුස්ම හොයාගන්න බෑ වගේ හුඟක් වෙලා එහෙම වෙනවා. නමුත් මම වීරෙන් හිටියට පස්සේ මේ මට ගොඩක් වෙලාවට මේ ආස්වාසිය දැනෙනවා. ප්‍රමුඛෝ දැනෙන්නේ නැහැ. ආස්වාසිය ප්‍රමුඛෝ දැනෙනවා. හැබැයි ආස්වාසිය කියලා දෙනවා. පිම්බීම කියන එක හොඳට දැනෙනවා. ඒතකොට මම හැබැයි කරන්නේ සාමාන්‍යයෙන් පිම්බීම කියන්නේ ආස්වාසිය. ප්‍රස්වාසයේ නියම ප්‍රස්වාසයේ මට දැනෙනවා. මම කොහොම ටිකක් වෙලා ඒක හොඳට බලාගෙන ඉන්නකොට මට ආස්වාසිය ප්‍රස්වාසයේ හොඳටම දැනෙනවා. ප්‍රස්වාසයේ එළියට යනකොට උණුසුම දැනෙනවා. ප්‍රස්වාසයේ මේ ගිහිල්ලා නැතිලා සියුම් වෙනවා දැනෙනවා. ඒ අතරදී අර විස්තනකට යන ඒ ගතියත් හොඳට දැනෙනවා. මෙහෙම ගිහිල්ලා නැතිලා ආපහු යනවා ඒකත් දැනෙනවා. ඊයේ මම රෑ මේ මට හුඟක් වෙහෙසයි. මම කකුල් දෙක රිදෙනවා. මට ගෙදර වැඩ කරලා ඉඳ ගන්න බෑ වගේ. මම ඒ හින්දා ඊයේ පරයන්කේ හිටියත් ගත්තා ඒ කාලා විතර. ඒ ඉන්නු ස්වාමීන් වහන්සේ මට හොඳටම පරයන්කේ කෙරුණා. එහෙම කෙරිලා මම හොඳට කුස්ම සියුම් වුණා. එහෙම සියුම් වෙලා මම කොහොම ඉන්නකොට අර වතුරක් යටේ ඉඳන් වතුර උඩ තියෙන මට්ටම දිහා බලාගෙන ඉන්නවා වගේ මට එහෙම ඉන්න පුළුවන් වුණා. මම ඒ විදිහට සෑහෙන වෙලාවක් හිටියා. මට ඒක හොඳට කරගෙන ඉන්න පුළුවන් වුණා. ඒ වුණාට ගොඩක් වෙලාවට මට පරයන්ක කරගන්න අමාරු වෙනවා ස්වාමීන් වහන්සේ. කමක් නැහැ. යන විදිහ හොඳයි. ඒ කියන්නේ දැන් අපිට දැන් ඔය සක්මණේට මේ සක්මණේට මූලිකත්වයක් දෙනවා කියන එකේ ලොකු හානියක් මම නම් දකින්නේ නැහැ. මොකද මේ සක්මණේදී සමබරතාවයක් හැදෙන්නේ. ඒ කියන්නේ විශේෂයෙන් ටිකක් විපස්සනාවට බරගතියක් හැදෙන්නේ. ඒකේ වැරද්දක් නැහැ. මොකද ඒකෙන් වීරියත් එක්ක සමාධිය අවශ්‍ය ප්‍රමාණයට විතරක් තියෙනවා. ප්‍රඥා පැත්තට බරයි. එතකොට අපි විපස්සනා පැත්තට ටිකක් තල්ලුවක් තමයි සක්මණේදී හුඟක් වෙලාවට එන්නේ. ඉතින් සා ඒක කාලයක් කරද්දි හිත ඉල්ලාවි දැන් මට මීට වඩා පොඩ්ඩක් වාඩිලා කරන්න ඕනේ. මට මීට වඩා ටිකක් සියුම් භාවයකට යන්න ඕනේ. නැත්නම් නිකන් ඒක අර සක්මණ තුල නිරූපණය වෙනත් ගන්නවා. නිකන් ඇස් නිකන් අඳුරු වේගෙන වගේ එනවා. SPV වේගෙන වගේ වෙනවා. නිකන් හරහට යන්න වගේ ගන්නවා. නිකන් ඒ වගේ අර අසමබරතාවයක් එනකොට එහෙම එනකොට ඒ කියන්නේ දැන් සක්මණෙන් යන්න පුළුවන් අපි සීමාවට ආවා. දැන් ඉතින් අපි වාඩි වෙන්න හොඳයි. එහෙම නැත්නම් හිට ගන්න හොඳයි. සක්මණේ කෙළවරට ගිහිල්ලා එක්ක හිට ගන්න. හිටගෙන ඇස් දෙක පියාගෙන බලන්න දැන් මොකද වෙන්නේ කියලා. එහෙම නැත්නම් පරයන්කට යන්න. පරයන්කට ගිහිල්ලා පොඩ්ඩක් හිතට හුදෙකලාව ඉන්න දෙන්න. නිෂ්කලංකව ඉන්න දෙන්න. හිත දැන් මොකද අර සක්මණෙන් හදාගත්ත ගැම්මක් තියෙනවා. සක්මණෙන් දැන් මේ වෙනකොට සතිමත් බවක් දිනුනලා තියෙනවා. ඊළඟට අපි අරමුණ දිහාත් හොඳට විස්තර බැලුවා. අර නුවණකුත් යම් පමණකට වැඩිලා තියෙනවා. ඒකම තව ටිකක් ඉස්සරහට තියුණු කිරීමක්, ෂාප් කිරීමක් තමයි කරන්න තියෙන්නේ පරයන්කට ගිහිල්ලා.
එතකොට හිතන්න දැන් ඒ එහෙමත් ගිහිලා දැන් ඔන්න පරියන්කේදී අරමුණ අරමුණ හොඳට පිනිපිනි තිබිලා ඒ ඔක්කොම නිකන් අන්තිම බොඳ වෙලා වගේ යනවා හිත නිකන් පොඩ්ඩක් පැත්තකට එනවා වගේ දැනෙනවා ඈත් වෙනවා වගේ දැනෙනවා වෙන්න ඉඩ දෙන්න එතෙන්දී හිර කරලා දාන්න එපා එතෙන්දී බල කරන්න යන්න එපා අරමුණක් හොයන්න යන්න එපා දැන් මේ යන රටාව එතන ලස්සනට පෙළ ගැහිලා තියෙනවා අතල ස්වාමීන් වහන්සේට අස්වාසේ දෙක එකට සම්බන්ධ වෙනවට වඩා මුල් කාලේ දිනම ඕක පැටලෙනවා මොකද මේ මුල් කාලේදී අපි පිම්මීමයි පිම්මීම ටික වෙලා පිම්මීම හැකිලිම් ටික වෙලා කරන්න ගිහලා ආනාපානට පස්සේ කරන්න ගියොත් මේකේ 11 11 කඩලා යනවා. පස්සේ හැබැයි ඕක ගොඩ දාගන්න පුළුවන් වෙනවා මනසට. ඒ කියන්නේ අපිට අත්දැකීමක් ලැබුණාට පස්සේ අපි තුල මේ හිතේ සතිය සමාධිය ටිකක් රැඳෙන කාලෙදී මේකෙන් අරකට මාරුණා කියලා ලොකු හානියක් වෙන්නේ නැහැ. හොඳයි. වෙන කෙනෙක් නැහැ ස්වාමීන් වහන්සේ. හරි එහෙනම් අපි අවසන් කරමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ ප්‍රශ්න තියෙනවද? මෙන්න මේක දෙන්න පොඩ්ඩක්. ඉන්න අපේ පැත්තෙනුත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ඔබ වහන්සේ කලින් සඳහන් කරන්නේ අර ආස්වාසේ ප්‍රස්වාසේ පිළිබඳව සිහිමිනී කිරීම. ස්වාමීන් වහන්සේ මේ එක අවස්ථාවක දෙනවා මේ ආස්වාස ප්‍රස්වාස සිහින් වෙලා යන අවස්ථාව. හරි. ඒ කියන්නේ මේ මම ආස්වාස ප්‍රසවාසයේ සිහිය පිහිටවම් ස්වාමීන් වහන්සේ මේ හුස්ම ගන්න ඕනේ නැහැ කියන මට්ටමක් එනවනේ අපි හඳුනගන්න. හරි. කමන්නේ නොගෙන ඉන්න. එහෙම හඳුනන්නේ. මේ අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ මේ දැන් සතිය කියන එක අපි හඳුනන දැන් භාවනාවේදී සක්මනේදී විතරක් නෙමෙයි දැන් මට මේ ළඟකදී ඉඳන් දැන් මාසයක කාලෙක ඉඳන් මේ නිකන් ඉන්න කොටත් ස්වාමීන් වහන්සේ මේ වෛරයක් හිතරාවත් රාගයක් ද්වේෂයක් ආවත් මේ දැන් ලේබල් කරන්න පටන් ගෙන තිනවා මෙයා හිතර දැන් මේ වෛරස් චේතනාවක් ඇති වුණා කියලා. හොඳයි. අර රූපේ පිළිබඳව මේ උපාදානයක් ඇති වුණා මේ මිලමුදල් පිළිබඳ චේතනාවක් ඇති වුණා මෙහෙම කියලා ස්වාමීන් වහන්සේ මේ යම් අරමුණක් දැන් එනවා හිතර. ඒක මොන වගේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කියන්නේ සතිය දිනු වෙනකොට ඒක ලක්ෂණයක් ඕක. එහෙනම් සතිමත් බව කියන එක නිකන් අපිට කල්යාණ මිත්‍රයෙක් ලැබුණා වගේ තමයි. ඒ කල්යාණ මිත්‍රයා දැන් නිතර අපිත් එක්ක ඉන්න පටන් ගන්නවා. ඉන්න පටන් අරගෙන එයා නිකන් අපි ගැන ඇහැ ගහගෙන ඉන්නේ. දැන් මෙයා මොකාටද එන්නේ? නේද? ඒක අපේ හිත කොයි පැත්තටද යන්නේ කියන එක ගැන එයා පොඩි ඉඟියක් අපිට දෙනවා. හා දැන් මෙන්න මේක වැරදි සිතක් ආවේ මෙන්න මේක හරි සිතක් ආවේ මෙන්න මේක මෙහෙමයි වෙන්නේ මේක මෙහෙමයි මෙතෙන්දී ඔයා ගියොත් පොඩ්ඩ අනතුරකටපත් වෙන්න පුළුවන් මෙතෙන්දී පරිස්සම් වෙන්න. එහෙම කියන්නේ අපිත් එක්ක අපිව අර මේ අපිව නිකන් අර හරිපාරට ගන්න මේ බොළඹවන ගතියක් එහෙම තියෙනවා මේ හිත ඇතුලේ හැදෙනවා. ඕක ලස්සනට විස්තර කරනවා අය මේ නගරෝපම සූත්‍රය කියලා සූත්‍රයක් එනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සති දෝවාරිකෝ භික්කවේ අරිය ශාවකෝ අකුසලම් පජහති කුසලම් භාවේති. සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති. සුද්ධං අත්තානම් පරිහරති. කියන්නේ සතිය නැමැති දොරටුපාලයා විසින් අකුසලය බැහැර කරනවා කුසලය ලං කර ගන්නවා. ඊළඟට වැරදි දේ බැහැර කරනවා නිවැරදි දේ ලං කර ගන්නවා. පිරිසුදු ආත්ම භාවයක් සඳහා යාව පොළඹවනවා. එකන අපේ හිත දැන් අපිව පොළඹවනවා මේ සතිය වැඩෙන්න ඔයා මෙන්න මේ දේවල් කරන්න එපා මේ දේවල් කරාට කමක් නැහැ මේ දේවල් ඇවිල්ලා අකුසල පැත්තේ මේවා ඇවිල්ලා කුසල පැත්තේ කියලා නිකන් අර ඔක සම්මාදිට්ඨියත් ඔකට මුල් වෙනවා සම්මාදිට්ඨියකුත් තියෙන්න ඕනේ ඒතර ඒ සම්මාදිට්ඨියත් එක්ක සම්මා සතිය පැත්තක් තිය ඔය හිත තුල නිකන් මෝරන්න නිකන් අර කල්යාණ මිත්‍රෙක් හැමදෙස්සම අපි දිහා බලාගෙන ඉන්නා වගේ තමයි ඉතින් අපිත් තියෙන එතන නිහතමානී වෙලා ඒ එන ආකල්පයට ඒ එන මේ අදහසට ඉඩ දෙන්නයි තියෙන්නේ මොකද වැරදි දෙයක් නෙමෙයිනේ කියන්නේ. දැන් නිකන් අර ධම්මානුධම්ම ප්‍රතිපදාවකට අපිව නිකන් ලස්සනට නිකන් අනුගත කරනවා. ඒ පැත්තට දානවා හැමතිස්සෙම. හිත තුල දැන් නීවරණ නෙමෙයි රජ කරන්න ගන්න. දැන් ඉතින් අර ඉන්ද්‍රිය ධර්ම පොඩ පොඩ ඒගොල්ලෝ වර්ධනය වෙන අවස්ථාව. ඒක වැරද්දක් නැහැ. එහෙමයි. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ මේ සමහර අවස්ථාවෙදී මේනින් අර මූණට ටෝච් එකක් කලනවා වගේ ආලෝක සංඥාවක් හැදෙනවා. මම මුල් අවස්ථාවේ දෝක පිළිබඳ අරමුණු කරගත්තා. ඊට පස්සේ ඒ සම්බන්ධව මම අරමුණක් තියන්නේ ඒකත් අර අනිත්‍යතාවයක් විදිහට දැකලා ස්වාමීන් වහන්සේ අර මට්ටම දැනවා. ඔව් ආනාපාන සතියද වඩන්නේ. එහෙමයි හැමෝටම. හරි. අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ මේ එක වෙලාවකට ස්වාමීන් වහන්සේ ප්‍රීතියක් හටගන්නවා. ඒ ප්‍රීතිය මේ යටිපතුල ඉඳන් ඔළුවටත් මේ ඇඟේ රෝම කූප වලටත් දැනෙනවා. يعني ভাইබ්‍රේෂන් එක. හරි. ප්‍රශ්නයක් නැහැ. මොකද يعني ආනාපාන සතිය වඩද්දී ඒ කියන්නේ නිමිති කියලා කියන්නේ ආනාපාන සති නිමිත්ත කියලා කියනවා. නැත්නම් සමාධි නිමිත්ත කියලා කියනවා. ඒක පහළ වෙන්න පුළුවන්. ඉතින් ඇතම් කෙනෙක්ට ඒක පහළ වෙනවා. ඉතින් ඇතම් කෙනෙක්ට ඒක පහළ වුණාම ඒක දීප්තිමත් වෙන්න ගන්නවා. ඇතම් කෙනෙක්ට ඒක එච්චර දීප්තිමත් නැහැ. ඒක බොහොම නිකන් ඡායාවක් වගේ එනවා. නිකන් අඳුරු බලාපටලයක් වගේ එනවා. ඒක උනත් ප්‍රමාණවත් ඉතින් සමාලාවට
ඕකට ඔකෙන් ධ්‍යාන වලටත් යන්න පුළුවන්. නමුත් අර හොඳට ප්‍රබලව දීප්තිමත් වෙන එක්කෙනාට ඒකෙන් පහසුවෙන් ධ්‍යාන වලට එහෙම යන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රබල අර්පණා සමාධි කියලා කියන්නේ අර්පණා සමාධි වලට යන්න ආනාපාන සතියේදී ඔන්න ඔය 15 වෙන නිමිත්ත භාවිතා කරන්න පුළුවන්. ඉතින් එතෙන්දී ඒකත් එක්ක හොඳට නිකන් අනුගත වෙච්ච ඒකට බැහැගත් අවස්ථාවක තමයි ඔයාලට අර ඇවිල්ලා තියෙන අර හොඳට නිකන් කය පිනා වගේ පිනා යනවා වගේ දැනෙනවා, ඉපිල යනවා වගේ දැනෙනවා, නිකන් වෙන ලෝකයක ඉන්නවා වගේ දැනෙනවා නේද? පුදුමාකාර සෝයක් තියෙනවා, නිරාමිස ප්‍රීතියක් තියෙනවා. වැරද්දක් නැහැ ඉතින් ඒක දැකයි කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට තියෙන්නේ අර ඒක ඉල්ලගෙන භවනා කරලා තේරුමක් නැහැ නේද? ඒකත් එක්තරා අවස්ථාවක් තමයි. අපිට භවනා ජීවිතයේදී අත්දකින්න තියෙන හිතන්න අපි මෙහෙම දැන් අපි දිග ගමනක් යනවා. දිග ගමනක් යනකොට නිකන් ඉඳලා හිටලා ඔය හොඳ හෝටලෙකින් කන්න හම්බුනහම ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද? පොඩ්ඩක් ඒකත් ඉතින් රස විඳගෙන හැබැයි හෝටලේ නතර වෙන්න එපා. තරයි තියෙන ප්‍රශ්නේ. හෝටලේ නතර වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හෝටලෙන් එලියට ඇවිල්ලා යන්න දින ගමන යන්නයි තියෙන්නේ. දැන් මේ හෝටලයක් හම්බෙලා තියෙනවා. කමක් නැහැ ඉතින් පොඩ්ඩක් අර ඉතින් හරිම වියලි ගමනක්නේ සමාලාට තියෙන්නේ නේද? හරිම කර්කශයි, හරි අමාරුයි, දාඩිය දානවා, පයින් යන්න තියෙනවා, වෙහෙසයි. ඉතින් මේ වගේ වෙලාවට අර වගේ ඉතින් හෝටලයක් එහෙම හම්බුනම කමක් නැහැ. පොඩක් නාලා කියලා පොඩ්ඩක් ආහාර පාන අරගෙන සැතපීලා පුළුවන් තරම් ගිමන් නිවාගෙන ආයි අර ඉදිරියට යන්න ඕන ගමනට පොඩි ගැම්මක් ඇති කරගන්නවා. ගිමන් නිවා ගන්නවා. ඊට පස්සේ ඉතින් ආයි ගමන යන්න ඕනේ. ගමන තමයි පස්සනාව. නේද? අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ මේ දැන් සතර ඍද්ධිපාද මේ වඩනවා කියන ඡන්ද චිත්ත විරියමංසා. හරි. ස්වාමීන් වහන්සේ මට ඒක වඩන්න දෙයක් නෑ, නිකන් අර ඉබේ වැඩෙන කාරණාවක් වෙනවා එදිනදා ජීවිතයේදී. හරි. ඒකනේ මේ ස්වාමීන් වහන්සේ ගන් අහලා තිනු ඔය පංච අභිඥා පිළිබඳවදී ඔය කාරණා හතර වඩන්න ඕන කියලා කියනවා නේද හැමෝනේ. එතකොට අපි හැමෝටම මේ ඡන්දය කියලා කියන්නේ ඕකට කැමැත්තනේ. මේ නෑ ඡන්දය කියන්නේ ඕකට කැමැත්ත කියනට වඩා ඡන්දය උතනදී ගන්න වෙන්නේ නිකන් මේ අපිට නිවන් දකින්න තියෙන ඡන්දයක් නේද? අපි මේ සසරින් මිදෙන්න ඕන ඡන්දයක්. ඒක විසින් දැන් අපිව මෙහෙවනවා. ඒක තමයි දැන් ඇතම් කෙනෙක්ගේ ඡන්දය ලොකුට තියෙනවා. බලවත්ව තියෙනවා මම කොහොම හරි මේ ගොඩ දාගන්න කොහොම හරි අද මේ 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 ජීවිතේදී නිවන් දකින්න ඕනේ. ඒක කුසල ඡන්දයක්. ඒක බොහොම ප්‍රබලව මුළු ජීවිතේම යාව ඉස්සරහට අරගෙන යන්නේ ඡන්දේ විසින්. කිසි වැරද්දක් නැහැ. එහෙම තමයි සයන්ස මේ දැන් වෙන අරමුණක් ආවත් අපිට දැන් වෙන උපාදානයක බැඳලි හිටියත් ආයනයන් ටොක්ක්ක් ඇනලා වගේ පේනනවා පාර මේක නෙමේ මාර්ගය. අර රෑ නිදිය ගත්තත් උදේ නැගිට්ටත් අර නිර්වාණය කියන ඡන්දය තමයි සවිනාස තියෙන්නේ. මේ හතර කාලයක් තුළ වැඩිමෙන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ සවිනාස. නෑ කිසි වැරදක් නැහැ. ඉතින් ඕක ඇත්තටම පෙන්වන්නේ මේ දැන් අපි ওই වඩන මාර්ගයේ නිකන් එක්තරා නිකන් ඔය බෙදලා තියෙන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා නේද? මුලදී තියෙනවන්න සතිපට්ඨානය පැත්තෙන් පටන් ගත්තොත් කෙනෙක් ඔන්න එතන සතර සතිපට්ඨානයක් පෙන්වනවා. ඊට පස්සේ ඔන්න සම්මප්පදාන වීරිය හතරක් පෙන්වනවා නේද? වීරිය හතරක් තියෙන සම්මප්පදාන වීරිය කියලා. ඊට පස්සේ ඔන්න ස්ම කිව්වා වගේ සතර ඉද්ධිපාද පැත්තක්. ඊට පස්සේ ඔන්න ඉන්ද්‍රිය පැත්තක්. ඊට පස්සේ බල පැත්තක්. ඊට පස්සේ බොජ්ජංග. ඊට පස්සේ අරෂ්ඨාංග මාර්ගය. ඔහොමනේ 37 හැදෙන්නේ. ඉතින් තියෙනවානේ පොඩි අනුපිළිවෙල රටාවක් තියෙනවා. ඒකේ ඔය අපිට විශේෂයෙන්ම අනිත් දේවල් ඔක්කොම අතහැරලා මම මේක හරි පැත්තටම තියාගන්න ඕනේ, නිවැරදි පැත්තටම තියාගන්න ඕනේ, අවබෝධයේ පිණිස තියාගන්න ඕනේ, කෙලෙස් දුරු කිරීම පිණිස තියාගන්න ඕනේ, නිවන් දකින්නම මේක යොදාගන්න ඕනේ කියලා එහෙම හැරෙන්නේ පොජ්ජංග මට්ටමේදී. ඒ කියන්නේ අපි මේ යන රටාවේ යම් සංදිස්ථානයකදී අපි තේරුම් ගන්නවා මේක දැන් ඉතින් වෙන පිස්සු කර කර ඉඳලා හරියන්නේ නැහැ. දැන් ඉතින් මම මේ හරි පැත්තටම යන්න ඕනේ නේද? කුසල පැත්තකම ඉන්න ඕනේ. පුළුවන් තරම් කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගෙන ඉන්න ඕනේ. පිරිසුදු ජීවිතයක් ගත කරන්න ඕනේ. නිවන් දකින්න වෑයම් කරන්න ඕනේ කියලා නිකන් අර අපේ ජීවිතේ නිකන් අර ධර්මයේ පැත්තටම හැරෙන අවස්ථාව. වෙන කාලයකදී තිබුණා නේද? අනිත් දැන් ඔහේ ආසාවට කළා බලනවා, අනිත් අය කියනවට කළා බලනවා. එහෙම කාලයක් තිබුණානේ නිකන්. පස්සේ ඒක මේ වෙලාව අර තමන් තුළ ටිකක් අර ගුණධර්ම හොඳට මෝරන්න ගත්තාම තමාගටම කියලා ඒ ටික නිකන් වැටහෙන්න ගත්තාම අපි යම් සංදිස්ථානෙද පෙනෙනවා. හරි දැන් නම් චොඩක් පාර තියුණා, මේ පැත්තෙන්මයි යන්න තියෙන්නේ. දැන් අනිත් ඒවා ලොක්කම අතහැරලා දැන් ඔන්න නිවන් දකින්න වෑයම් කරනවා. ඒක වැරද්දක් නෑ. සිතනදී දැනගෙන සිහියෙන් වාසය කිරීම තමයි තියෙන සවිනස්නේ. හොඳයි නම් තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස. අජිත් මහත්මයා චැට් එකට ඉදිරිපත් කරලා තියෙන ප්‍රකාශයක් අවස්ථාවක් ලබා ගන්න පුළුවන්ද කියලා කොහොමද? ආ කියන්න බලන්න. එහෙමයි. සමාවෙන්න හැමෝටම ඔබ වහන්සේට ඇහෙනවද දැන්? ආ ඔව් දැන් ඇහෙනවා. ඔබ වහන්සේගේ පළවෙනිදම ඔබ වහන්සේට බොහොමත්ම පින් අනුමෝදන් කරනවා ධර්මදේශනාවට. ධර්මදේශනාව අතර වාරයේදී මට ප්‍රශ්නයක් ආවා, ඒක අහන්න අවශ්‍යයි කියලා හිතුණා. ඒ ප්‍රශ්න මම හිතන්නේ මම ලියපු වார்த்தාවක් කියුවොත් හොඳයි කියලා හිතුණා. මේ වார்த்தාව මම පහුගිය සූම් සෙනසුරාදා ධම්මසරණ ස්වාමීන් වහන්සේගෙන්
ඉදිරිපත් කරලා මම කමඨහන් සුද්ධ කරගත්තා. නමුත් ඊට පස්සේ පහුගිය දවස් තුන ඇතුළත මට එකක් ලියන්න බැරි වෙච්ච නිසා ඒ දැන් ඔබ වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් අවශ්‍ය නිසා මම මේක නැවතත් ඉදිරිපත් කරන්න අවශ්‍යයි හැමදෙරුනේ. බලමු ඉතින්. දිනය 11/8/24 14 වන කමඨහන් වාර්තාව. සක්මන් භාවනාව. පූර්ව පුත්‍ර අවසානයේ සක්මන් භාවනාව ආරම්භ කළා. සහැල්ලුවෙන් විනාඩි කිහිපයක් ඇවිද ගියා. හිත වම දකුණු ලෙස හුවමාරු වන පාද දෙසට යොමු වුණා. විනාඩි කිහිපයකින් පාදයේ විලුඹ වදින ආකාරය බර ඉදිරියට හුවමාරු වන ආකාරය දැනුණා. විනාඩි 20ක් දකුණු පාදයේ මහපට ඇඟිල්ලෙන් පොළොවෙන් ඉහළට යන ආකාරය පාදයේ පැද්දී ඉදිරියට ගොස් විලුඹ වදින ආකාරය බර ඉදිරියට හුවමාරු වන ආකාරය සහ ඒ ලෙසටම වම් පාදයේ මහපට ඇඟිල්ල පොළොවෙන් එළවෙන එසවෙන ආකාරය ආදි වශයෙන් චක්‍රාකාරව සිදුවන බව දුටුවා. කුළු මීමා හීලා වී ඇති බවක් කල්පනා වුණා. විනාඩි 25ක් පමණ යන විට සිත නිසල බවත් නිසල විල්ලක ජලතලයකට සමාන බවකුත් හැඟුණා. ශරීර රූකඩයක් ලෙස ඉදිරියට ඇදෙන ආකාරය හැඟුණා. විනාඩි 30ක් පමණ යන විට කම්මැලි ගතියක් ඇති වුණා. වීර යොදා සක්මන පවත්වාගෙන ආයුතුය සිත ඉදිරියට කරගෙන ගියා. සක්මනේ සහ පරයන්කේ සමානකම් මෙනෙහි වුණා. කීපවරක් සක්මන පුරාම සිත පිට ගිහින් නැවතත් පාදවලට එන බව වැටහුණා. බාහිර ශබ්ද ඇසුණා. කනින් එන හයි පිච් රැහැයන්ගේ නාතුණා. කාලය විනාඩි 45යි. පරයන්ක භාවනාව. සක්මන් භාවනාව අවසානයේ පරයන්ක භාවනාවට වාඩි වුණා. තත්පර කිහිපයකින් සිත උදීම හැකිලීමට යොමුණා. හුස්ම වාර දෙකකින් එය නොදැනී ගියා. ස්වාමීන් වහන්සේ මෙතන තමයි මගේ තියෙන ප්‍රශ්නේ. මම ඊටු ටිකක් කිරීරු නැවතත් මම මෙතෙන්ට එන්නම්. අවදීවන සිදුවන දෙය දෙස බලා සිටියා. බාහිර ශබ්ද ඇසුණා. කුරුලන්ගේ ශබ්ද, ළමයින්ගේ ශබ්ද, කුස්සියේ ශබ්ද එක් එක් හඳුනා ගත්තා. ඒ ශබ්ද ඇසෙන අතර හයි පිච් කණෙන් ඇසෙන නාදය දිගටම පැවතුණා. කොන්දේ ඇති ආබාධයක් නිසා මෙතෙක්ට හේතු වී පරයන්ක භාවනාව කළේ. දින කීපයක සිට කොන්ද ශ්‍රිදුව සබාගෙන බිත්තියට හේතු නොවී භාවනා කරන්න පටන් ගත්තේ. කීපවරක් කොන්ද දුන්නක්සේ නැමී ඇති බව දැනී සතිමත්ව කෙලින් කරගත්තා. කොන්ද කෙලින් කරන්නට යන විට එක්වරක් දෙවරක් නැවතත් උදරයේ පිම්බීම හැකිලීමට යොමු වී නැවතත් නොදැනී යනවා දුටු. වම් දණහිසේ වේදනාවත් දකුණු පාදයේ හිරිවැටීමත් දුටුවා. මුළු ශරීරයම ගුලියක් ලෙසත් පහුගිය සතියේ ස්වාමීන් වහන්සේ බණට දේශනා කළ සර්වාගේ එකතුවක් ලෙසත් කල්පනා වුණා. කාලය විනාඩි 49යි. එදිනදා ජීවිතයේ සදිය. තේ එකක් සාදන විට සහ එය පානය කරන විට සතිමත් වුණා. තේඋගුරු 8ක් 9ක් පමණ එක දිගට සතිමත්ව පානය කර හැකි වුණා. ආහාර අනුභවයේ සතිමත්ව කළා. ආහාර කටට ගන්න ආකාරය, හපන ආකාරය, එක් පැත්තකින් අනිත් පැත්තට දිවෙන් කෑම ගන්න ආකාරය, රස දැනෙන ආකාරය සතිමත්ව කළා. කෑම කටවල 10ක් 12ක් එක දිගට සතිමත්ව ගන්න හැකි වුණා. ඇවිදිට විට ඇවිට දත් මදින මුහුණ සෝදන වැසිකිලි යන විට සතිමත්ව හුරු වුණා. එපමණ ස්වාමීන් වහන්ස, එතකොට මගේ ප්‍රශ්නය ආවේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව අතරතුරෙනුත් මට ඒ ප්‍රශ්නේ ආවා. හුස්ම වාර දෙක තුනකින් පමණ නැතුව යනවා, හුස්ම නොදැනී යන අවස්ථාවකට යනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ හිස් බවක් අර ඇස් ඉස්සරහා තියෙන කහපාට වගේ දර්ශන තලයකටයි යොමුවන්නේ. එතකොට මට අවශ්‍ය නම් නැවතත් ගන්න පුළුවන්කම තියෙනවා හාමුදුරුවනේ. එතකොට දැන් මේ ඉස්සල්ලා අවස්ථාවල කීප අවස්ථාවකම හාමුදුරුවන්ගෙන් උපදෙස් ලැබුණා මට හිතට එන දෙයට යන්න දෙන්න. එහෙම නොදැනී යනවා නම් නොදැනී යන්න දෙන්නයි කියලා. එතකොට වඩා හොඳ මේ අවස්ථාවේ මොකක්ද හාමුදුරුවනේ මට අවශ්‍ය නම් හිතා ගන්න පුළුවන් ආලෝකේ තියාගත්තොත් සමාධියට යනවා. ඒ වෙනුවට අපි ආයේ මොනා හරි කායික වශයෙන් දැනෙන දැනීමකට දාගත්තොත් එතෙන්දී ආයි විපස්සනා පැත්තට දෙනවා. එතනයි තියෙන්නේ අපි කමක් නැද්ද හාමුදුරනේ. මොකද්ද? මම හිතට උනන්දුවෙන් ගන්න පුළුවන් හාමුදුරනේ. ඒකට මගේ හුස්මට කැක්කුමකට එහෙම ගන්න පුළුවන් ඒක වඩා හොඳයි. මොකද දැන් අපිට සමාධිමත් වෙලයි දැන් හිත තියෙන්නේ. උපචාර මට්ටමක් හොඳටම තියෙනවා දැන්. ඒ ඇති දැන් අපි අරකේ දිගටම හිටියොත් නිකන් අර්පණාවලින් අපිට නිකන් යන්න පුළුවන්. නමුත් ඊට වඩා හොඳයි මේකෙන් දැන් නිකන් අර දෙපැත්ත සමාන්තරව යන එක හොඳයි. සමාධි පැත්තකුත් තියෙනවා. ඒ සමාධිය දැන් පාවිච්චි කරලා නුවණ පැත්තත් හදාගන්න. එතකොට නිකන් අපි යන්නේ නිකන් අර මේ
මේ ප්‍රඥාවයි සමාධියයි සතියයි ඔය කට්ටියම එක යන්නේ. නිකන් එක්කෙනෙක් විතරක් ඉස්සරහා තියා යන ගමන ටිකක් අවදානම්. නිකන් හිතන්න දැන් අපි සමාධියේ එක්කම විතරක් යනවා නම් සතියත් අපිට අමතක වෙලා ප්‍රඥාවත් අමතක වෙලා සමාධියේ එක්කම නම් යන්නේ කොහේ හරි කඩන් ගන්නවා. කොහේ හරි අපිට අනතුරක් වෙන්න පුළුවන්. හැබැයි අපි සතියත් ළඟින් තියන් යනවා ඒක අමතක කළත් නෑ සමාධියත් යම් පමණක තියනවා ඒකත් හොඳට යනවා. හැබැයි ප්‍රඥාවත් වඩනවා. එහෙමනම් අපි සමූහයත් එක්කම ඉන්ද්‍රිය ධර්මයන් ඔක්කොමලා එක්ක ගාන නිකන් හිත පොඩ 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 අපි කියන්නේ යුගනද්ද කියලා කියන්නේ ප්‍රඥා මොකක්ද ඒ කියන්නේ සමත විපස්සනා දෙකම නිකන් පුළුවන් තරම් සමබරව අරන් යනවා. ඒක වඩා පරිස්සම්. එහෙමයි. ඔව්. එහෙමයි හැමදෙනි ගොඩක් පිං. එතකොට හැමදෙනි මේ වේදනාවත් දිහා බලන්න ගියාම මම ඇත්තටම වේදනාව අනු පස්සනාව ගැන වැඩිදුර අධ්‍යයනය කරලා නැහැ. හරි. එතකොට වේදනාව ගැන මම දැනට බලන්නේ වේදනාවක් දැනෙනවා ඒක නොදැනියනවා කියන විතරයි. ඒක හොඳටනක් හාමුදුරනේ කියවන්න හරි ඉගෙන ගන්න. නෑ ඒ කියන්නේ දැන් වේදනාව දිහා ඔයාලට බලන්න කිසිම අකමැත්තක් එහෙම නැද්ද? නැහැ. එහෙනම් බැලුවට කමක් නැහැ. හැබැයි ඒක නිහං අර පොඩි මේ ඩිස්ටන්ස් එකක් තියාගෙන බලන්න. ඒ කියන්නේ මගේ වේදනාවක් නෙමෙයි මේක නිකන් අනුන්ගේ වේදනාවක් වගේ මේකත් නිකන් මොකද්ද ඒකට ඇවිල්ලා තියෙනවා මම නිකන් මොකද්ද මේ කියලා නිකන් අර පුංචි කුතුහලයකින් ඒකෙන් ඉගෙන ගන්න ආකල්පයකින් මේ මොකද්ද කියලා නිකන් බලන ආකල්පයකින් බලන්න. එතකොට කරදරයක් නැහැ. ඒක බොහොම සැහැල්ලුවෙන් එතකොට බලා ගන්න පුළුවන්. ඒක දිහා බලලත් අපි නුවණක්නේ වඩන්නේ. එහෙම. එතන අපි නුවණක් දිනු කරන පැත්තට තමයි යන්න හදන්නේ. ඒක කිසි වරද්දක් නැහැ. එහෙමයි. ගොඩක් පිං ඔබ වහන්සේට. හොඳයි හොඳයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම දැන් භාවනා කරන සමනේ දවස් 4ක් වගේ පටන් අරන්. ඔව්. මම දැන් ආනාපාන සතිය කරද්දී අර හුස්ම රැල්ල ටිකක් ප්‍රකට වෙනවා මදි. එතකොට බඩේ පිම්බීම හැකිලීමට අවධානය යොමු කරොත් හොඳ නේ කොහොමද? ඒක පේනවද? යොමු කළ බැලුවේ නැද්ද? පේනවා. දැන් කමන්නේ. අරකට තව උත්සාහ කරලා බලන්න එපා. දැන් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් පිම්බීම හැකිලීම භාවනා ක්‍රමයේ උනත් ත්‍රිජුම අපිට විපස්සනාවට නැත්තම් දහතු මනසිකාරට අරගෙන යනවා. ඒ නිසා ඒකේ කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක කළා බලන්න සමහර විට ඒක කරගෙන යනකොට ආටනිය ඉබේටම ආනාපානට යනවා නම් පසු කාලයක මං කියන්නේ. ඒකෙත් වැරද්දක් නැහැ. ඒතකොට නිකන් අපිට අර හුරු වෙච්ච අපි හිත අගේ කරන ආනාපාන සතියේ ඊටසේ අරක හරහා මතුවෙන්නත් පුළුවන්. ඒ නිසා මේක දිගට යනවා නම් ඒත් යන්න දෙන්න. මොකද ඇතම් කෙනෙකුට ආනාපානයේ සමහරවිට මුලදී අහු වෙන්නේ නැහැ. ඒතකොට හොඳයි මේක හොඳට ප්‍රකට නම් ඒකෙන් පටන් ගන්න. කිසි වැරද්දක් නැහැ. ඉදිරියට යද්දී දෙකෙන් එකක් තෝරගන්න ඕනේද කොහොමද? ඒකයි දැන් අදත් අපි කතා වුණේ ඒකයි. එහෙම තෝරගන්න එක හොඳයි. තෝරගෙන අපිට පුළුවන් හොඳට සියුම් කරගෙන ඒ පැත්තෙන් යන්න. මොකද අර දෙකක් එකට තියාගන්න අමාරුයි. එතකොට නිකන් හිත ස්ප්ලිට් වෙලා වගේ අපි අවධානේ කැඩෙනවා. නිකන් දෙකට බෙදෙනවා. එතකොට අපිට ටිකක් ගැඹුරට යන්න අමාරුයි. හැබැයි පස්සේ ඔයකෙ මේක ටික කාලයක් ඉන්නවා, අරකෙ ටික කාලයක් ඉන්නවා වගේ දෙයක් උනත් කරන්න පුළුවන්. ඒක නර. හිත තුල ඒ කුසලතාවය මතුවලා එනවා. ඉතින් මුල් කාලේදී එච්චර දඟලන්න බෑ. එච්චර සෙල්ලම් දාන්න බෑ. මුල් කාලේදී එකක් තියාගෙන යන එක ඇඟට ගුණයි. එහෙමයි. ඔව් ඔව්. තේරුණා. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස, සුරංගනී සමරසිංහ කියලා මහත්මියක් අතෝසවලා තියෙනවා, අවස්ථාව ලබා ගන්න පුළුවන්ද? හරි, අපි මෙහෙන් තව ප්‍රශ්නයක් තියෙනවා, ඒක අපි අහුම්කන් දීලා ඊට පස්සේ අවස්ථාව දෙන්න. ස්වාමීන් වහන්ස, මේ ඔබ වහන්සේ රජිත් මහත්මයාට කිව්ව නේද මේ වේදනානුපස්සන විපස්සනා පිළිබඳව වේදනාවේ සිහිය පිහිටවීම සම්බන්ධව? දැන් මේ ස්වාමීන් වහන්ස මට එක අවස්ථාවක් වෙනවා, මේ භාවනා කිරීමේදී මේ ස්පයින කෝඩ් එකේ ලොකු වේදනාවක් ඇති වෙනවා. මම ඒ වෙලාවේදී කරන්නේ අර ආනාපාන සතිය පැත්තකින් තියලා මේ වේදනාව පිළිබඳව වේදනානුපස්සන වඩනවා. ওই අවස්ථාවේදී මට දැනෙනවා ස්වාමීන් වහන්ස මේ අර තප්පරයක වේගයකින් තමයි අපිට මේ වේදනාව දැනෙන්නේ කියලා. හරි. ඒ වගේ මේ එක එහෙම ටික වෙලාවක් ඉන්නකොට ස්වාමීන් වහන්ස මේ අපේ මේ බාහිර ශරීරයෙන් මේ සියුම් ශරීරයක් නිකන් ගැලවිලා යනවා වගේ දැනීමක් ඇති වෙනවා. මේ ශරීරයේ මෙහෙම තියෙද්දි මම නිකන් මම කියන එක නැති වෙලා මේ පාවෙලා නිකන් අර උඩින් කැරකිලා යන ගතියක් දැනෙනවා ස්වාමීන් වහන්ස. කමන්නේ ඒ කියන්නේ ඇත්තටම දැන් ඔතන එක පොඩි සංසිද්ධියක් වෙන්නේ. දැන් අපි දැන් ඒකයි මං කිව්වේ අපි නිවැරදිව විපස්සනාවක් වඩද්දී ඔන්න ඒ වගේ නිකන් අර මේකෙන් දුරස්ත වීමක් යම් මුල් අවස්ථාවෙදිම නෙමෙයි මම මේ කියන්නේ. දැන් කාලයක් මේක වැඩෙන්න ඕනේ, මේකේ විස්තර ටික පෙනෙන්න ඕනේ. විස්තර ටික පෙනි මේකේ ඇත්ත ඇටසටිය දැනි ඉන්නකොට මෙයා පොඩ මේක අතල දාලා නිකන් එයාගේ පාඩුවේ ඉන්න ගන්නවා. නිකන් ඒකයි. ඒකයි මේ යථාභූත ඥාන දර්ශනයක් කියන එකේ තියෙන එක්තරාන්දමක මේ මුහුකුරායාවක්. නැත්නම් ඒක يعني මම කියන්නේ 100%ක් හැමදාම තියෙනයි කියලා. නමුත් මේක හොඳට මෝදු වෙලා හොඳට වර්ධනය වෙලා එන වෙලාවක මේකින් ගැලවෙනවා. මෙයා නිකන් අර අනුන්ගේ දෙයක් වගේ බලන්න පෙළඹෙනවා. දැන් මේක ඇත්තට වේදනාවෙන් පීඩාවක් එන්නේ නැහැ. එතකොට එයා නිකන් දොරස්තුන අපි ඉන්නවා නිකන් පැත්තක ඉඳන් මම උඩ ඉඳන් යට තියෙන දේ දිහා බලන් ඉන්නවා වගේ. කිසි වැරද්දක් නැහැ. ඔව්. මේ අවස්ථාවේ සවිනාස කියන්නේ මේ සිතට හිතන්න ඕනේ කියලාවත් චේතනාවක් එන්නේ නැහැ. මේ
අඩුම ගන්න හිතනවා කියන එකවත් දැනෙන්නේ නැහැ. මේ අර මේක ඇතුලේ වෙන දේවල් පිළිබඳ විතරයි අවධානය තියෙන්නේ මේ ඒ අවස්ථාවේ. මම සාමාන්‍යයෙන් සාමාන්‍ය විනාඩි 20ක් 30ක් වගේ ඒ කාලේ එහෙම රැඳෙනවා. හරි. මේ එතකොට සාමාන්‍යයෙන් මම ඉතනින් එහාට මොකද්ද කරන්න ඕනේ? ඒ එහෙම වෙන්න දෙන්න. කිසි වරදක් නැහැ කියන්නේ අපිට ඒ හැකියාව දිනු වෙලා දැන් මේ තියෙන දැන් ඔය මෙහෙමනේ ඉතින් කියන වෙන්නේ. දැන් ඒ කියන්නේ අපි මේ භාවනාව වඩද්දී ස්කන්ධ පහ ගැනනේ ගැඹුරින් අධ්‍යයනය කරන්නේ නේද? එතකොට ස්කන්ධ පහ ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න හිත මේකෙන් ඉවත් වෙන්න ඕනේ. හිත මේකෙන් ඉවත් වෙලා එයා හුදකලා වෙන්න ඕනේ. ඉතින් ඒ හුදකලා බව විවේක බව හැදෙනකන් අපි මේක කරන්න ඕනේ. මෙතන මේකේ අතාසභාවය අවබෝධලා නැති නිසා තමයි අපි මේක තාමත් එල්බගෙන මේකෙම හිර වෙලා මේකෙම බැටකකා මේකෙම දුක් පීඩා ලැබමින් ජීවත් වෙන්නේ. මොකද අපිට අවබෝධ වෙලා නැහැ. පොතෙන් කියුවා කියලා ඔක වෙන්නේ නැහැ. අපි මේක දැකලා 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 ප්‍රත්‍යක්ෂ වුණක් වෙනකොට නිකන් එයාම ලස්සනට මේක අතාරිනවා. අතැරිපස්සේ නම් අතැරපු தත්ත්වය තුළ අපිට ඉන්නයි තියෙන්නේ. ඒ නිසා දැන් ඔය වෙන දේ වෙලා එයා නිකන් හුදකලා මේක දිහානම් බාහිරින් බලාගෙන වගේ ඉන්නවා නම් එහෙම ඉන්න දෙන්න. මේකත් පෙනේවි තව තව යා හුදකලාවට ප්‍රිය කරන්න ගනීවි. එහෙනම් ඉතින් හොඳයි. එතකොට සොයනාස් දැන් මේ සමහර අවස්ථා දෙන දැන් මේ ප්‍රථම අධ්‍යයන, ද්විතීයික අධ්‍යයන, තෘතීයික අධ්‍යයන, චතුර්ථ අධ්‍යයන කියලා හතරක් තියෙනවානේ. ඕක සොයනාස් කරලා කරලා සිද්ධි වුණාන් පස්සේ නිකන් මේ එකේ ඉඳන් දෙකට යන්න ඕනේ, එකේ ඉඳන් තුනට යන්න පුළුවන් වගේ ගතියක් දෙනවා. අයත් නියම මේක මේ 1 2 3 වගේ පිළිවෙලක් අවශ්‍ය නැහැ. එකේ ඉඳන් කිලිම තුනටත්, තුනේ ඉඳන් කිලිම එකටත් අර එහෙම එහෙම ගතියක් වෙනවා සොයනාස්. මේක වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඉතින් ඔව හැබැයි ඕකට කාලය යවන්න එපා හැබැයි. විපස්සනා පැත්තෙන් යන්න. මොකද ඕක ඉතින් ඕකේ අර ආස්වාදයක් තියෙනවා. ඕකේ යම්කිසි මේ දිට්ඨධම්ම සුඛයක් තියෙනවා. කතා දෙකක් නැහැ. නමුත් ඕකට යන කාලේ වෙනුවට මේ පැත්තට දාන්න. මේ කාලය පිළිබඳව ශූන්‍යතාවයක් ඇති වෙනවානේ ස්වාමීන් වහන්සේ. දැන් මේ භාවනා කිරීමේදී උනත් මම කාලය පිළිබඳව දකින්නකොට මේ සුසර වෙලා ගාන්ට ෆයින් ටියුන් වෙලා එනකොට අපි කාලය කියන මානෙන් ඉවත් වෙනවා. ප්ලේස් කියන එකෙන් ලොකේෂන් කියන එකනොත් නැත්තම් මේ ස්ථානයේ පිළිබඳ මානෙනොත් ඒකනොත් මේ ස්පේස් කියන එකෙන් අපි ඉවත් වෙනවා. අර ඇත්තෙත් නැති නැත්තෙත් නැති මට්ටමකට වගේ තලයකට තමයි එන්න පුළුවන්. එතකොට අපි ඒ කියන්නේ ඕක තව වැඩෙන්න දෙන්න. ඕක වැඩෙන්න ඕනේ තව. ඒ කියන්නේ ඔය හිත කාලයක් අනිශ්චිතව උපාදාන රහිතව ඉන්න පුළුවන් තත්ත්වය අපි තුල ගොඩනගා ගන්න ඕනේ. ඒකටයි අපි මේ මුල් මට්ටමේදී විපස්සනාවක් කරන්නේ. කියන්නේ අනිශ්චිත භාවයක් උපාදාන රහිත තත්ත්වයක් අපි අඳුන ගන්න ඕනේ. ඒ තුල එළඹ වාසය කරන්න අපි හදා ගන්න ඕනේ. එක පාට වෙන්නේ නැහැ. ඒක හැදුනහම අපි ඒක අගේ කරන්නත් ඕනේ. අගේ කළා දැන් ඒක තුල අපි ඉන්න ගන්න ඕනේ. තේරෙනවද? අපි ඒ කියන්නේ මෙතන ලොකු රහක් නැහැ එතකොට හැබැයි. දැන් අපි මුලින් හිටියේ මේවා මේ දුක පිළිබඳ අධ්‍යයනය කර කර. මේ දේවල් විවිධාකාර කායික වශයෙන් වේදනා වශයෙන් සිතුවිලි වශයෙන් දේවල් තුන අපි ඒකට හිත දදා ඒකේ යථාසවය බල බල හිටියා. යම් දුකක් පීඩාවක් තියෙන. පස්සේ ඒක දැකලා ඔන්න හිත ඉවත් වුණා. දැන් මේ ටික සිද්ධ වෙවි තියෙනවා. අපි ඉන්නෝනේ යම් පැත්තකට වෙලා. මේක තාම තියෙන ඕනනම් බලන්නත් පුළුවන්. දැන් හිතට ඌමනාවක් නැතිව බලන්න. දැන් නිකන් ඉන්න දෙන්න. අර දේවල් තියෙනවා හැබැයි හිත දාන්න අවශ්‍ය නැහැ. හිතට පුළුවන් නේ අර choiceless awareness කියලා ඔය පැත්තට ලොකු සංසේම කියන්නේ. දැන් දේවල් තියෙනවා ඕනනම් බලන්න පුළුවන්. හැබිට ඕන නැතුව නිකන් එයාට පාඩු ඉන්නත් පුළුවන්. එතකොට ඉන්න දෙන්න තනියෙන්. මොකක්වත් කරන්න දෙයක් නැහැ. මේවා හිතින්දේ මම ඉන්න හුදකලා. මම ඉන්න විවේකයෙන්. මේ පැත්තට අපි පොඩි ගැම්මක් දෙන්න ඕනේ. සිතුවිලි ඇති වෙනවා. සිතුවිලි පිළිබඳව කිසි ක්‍රියාවක් අපි ගලඟ නැහැ. ගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. එයා ඉන්න එයාගේ පාඩුවේ. අඬුවකින් නිකන් විදුලි අල්ලනවා වගේ ගතියක් තමයි සවිනාස තියෙන්නේ. මේ එතකොට සවිනාස දැන් මේ කාරණාව වඩනකොට දැන් මේ මම හුඟක් දැන් ගන්නේ මේ ප්‍රථම ධානයේ ඇවිල්ලා සවිනාස එතනින් එහාට මේ සතර සතිපට්ඨානේ වැඩිවීමක් තමයි කරන්නේ. මේ ඔයාට ප්‍රථම ධානයේ නැතත් ඕක කරන්න පුළුවන් වෙයි. දැන් සවිනාස මට මේ අමුතුවෙන් ඉඳගෙන පරයන්ක භාවනාවත් සක්මන් භාවනාවත් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ සාමාන්‍ය ජීවිතයේ ගත කරනකොට දානවල දෙනකොට දැන් හිතට අරමුණු විවිධාකාර වෙනවා සවිනාස. ඒ එන අරමුණු පිළිබඳ දැන් දන්නවා. මේක මේ ඉන්නේ මෙහෙම ඇඳිල්ලකට මේක වැඩක් නැහැ කියන අවබෝධය සොයනස තියෙනවා. හරි. ඒ අවස්ථාවේදී අපි කරන්න වෙන සොයනස දැන් මේ අර මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ අවබෝධය තියෙනවා සොයනස. අවබෝධය එන්න දෙන්න. ඒක පොතේ කරගම් මේකට ඔබන්න යන්න එපා. දැන් පේනවනේ මේකේ අදහසම පේනවා දැනෙනවා.
ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක තුළ තමයි ගැඹුරු අවබෝධයකට යන්නේ. අපි නිකන් අර මේ පේන එක අල්ලගෙන ආයි පොතේ එක මතක් කරලා හිතන්න ගත්තොත් එතන නිකන් අපි නිකන් අනවශ්‍ය ඇඟිලි ගැහිමක් කරන්නේ. අර එතන ස්වාමිනස් මේ ප්‍රත්‍යක්ෂතාවයක් වගේ තියෙනෙන් මේ මොකක් හරි හොඳ ආහාරයක් ගත්තත් මට දැන් දන්නවා මේ ආහාරය ගන්නකොටත් මේක අවසන් වෙන වෙලාවක් එනවා කියලා. අර ඒ ಉಪಯೋಗීතාවය අපි කියන්නේ යෝනිසෝ මනසිකාරේ ඒ ಉಪಯೋಗීතාවය තුලින් තමයි ඒ තුල ස්ටෙප් ටික අපි සම්පූර්ණ කරගන්නේ. කෙරෙන්නේ. ඒක තමයි දැන් මේ දැන් මේ බුදුහාඳුර කෙලින්ම කියන්නේ පටිසංඛා යෝනිසෝ පින්නපාතම් පටිසේවාමි තමයි. නේද? ඒ කියන්නේ නුවණින් මෙනෙහි කළා ඒ කටයුත්තේ යෙදෙනවා. නුවණ යෝනිසෝ මනසිකාරය තමයි මූලික. එයා බලන දෘෂ්ටි කෝණය. මේකද මම ලොල් වෙන්න මම මේක සන්තරපණයක් පිණිස නෙවෙයි මේක නෑ හුදෙක් මේක පවත්ව ගන්න. නේද? ඒ පැත්තට අපේ හිත හරියට ලස්සනට නැඹුරු වෙලා යෝනසෝ මනසිකාරයේ හොඳට පවතින පැත්තක් එනවා කියන්නේ හොඳයි. අපිට තියෙන එක දැන් බාධා කරගන්න අවශ්‍ය නැහැ. ඒකට අනවශ්‍ය විතර්ක එකතු කරන්න ඕනේ නැහැ. ඒ යන විදිහට එහෙම යන්න දෙන්න. නිකන් අර මේ පද්ධතිය සමබර වෙලා තියෙන්නේ. දැන් මට මුකුත් කරන්න දෙයක් නැහැ. එහෙම උපේක්ෂාවෙන් යාටම වැඩේ බාර දීලා මම නිකන් පස්සේ සීට් එකට එන්නයි තියෙන්නේ. අර උපේක්ෂා සාගත සිතින් තමයි ඉන්නුනේ. ඉන්න තියෙන්නේ. ඒ වුණත් සොවිනස් ඒ අරමුණ ඒ අවබෝධයේ තිබුණත් හිතට අර පරණ විදිහටම සිතුවිලි එනවා සොවිනස්නේ. කමක් නැහැ. හිතට සිතුවිලි ආවට මම දැන් ඒකට ග්‍රහණය වෙලා නැහැනේ නේද? ඒකේ මම වහලෙක් වෙලා නැහැනේ. මට ඒක හුදෙක් සිතුවිලි කියන මට්ටමේ දැන් මට ඉන්න පුළුවන්. ඒක වඩා හොඳයි. හරි සීරුමාරුවෙන් යන්න ඕනේ නේද? කොහේ හරි මිස්සුනොත් ආයෙම පොඩ්ඩක් ප්‍රපංචර යන්න ඉඩ තියෙනවා. ගැටෙන්න ඉඩ තියෙනවා. රාගෙට යන්න ඉඩ තියෙනවා. මම හැබැයි ගාන්ට එක පවත්වගෙන යනවා. ගැටුණා ස්වාමීන් වහන්සේ මේ ගැටුණා කියන එක දැන් දන්නවා. දන්නවා. එහෙනම් එතකොට ඒ අවබෝධයේ ප්‍රත්‍යක්ෂ කරගෙන යන ගමනක් තියෙනවා. තියෙනවා. ඔව් තරංගා ඔයාට අවස්ථාව දෙන්න පුළුවන් අපි කෙටියෙන් බලමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස එහෙනවද? ඔව් කියන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මම මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ලොකු හාමුදුරුවන්ගෙනුත් ඇහුව දවසක් ඒ වුණාට මට හරියටම තේරුන්නේ නැහැ. අපිට මෝඩි කියන එක හින්දා වෙන්න මැති ඉතින් මේ මම භාවනාව කරගෙන යනකොට දැන් ඔබ වහන්සේ දැනුත් කිව්වා අපිට මූලික අරමුණ වෙන්න ඕනේ නිර්වාණ අවබෝධය කියන එකේ අරමුණු කරගෙන කරන්න කියන එක. දැන් එහෙම කරගෙන යනකොට පංච උපාදානස්කන්ධ වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි දකින්න ඕනේ කියලානේ කියන්නේ. දැන් භාවනාවේදී එන දේ දිහා බලාගෙන ඉන්නකොට ගොඩක්ම වෙලාවට එන සංඥා හඳුනා ගන්නවා. හරි. ඒවා සමහර වෙලාවට උපාදාන කෙරෙනවා කියලාත් හඳුනා ගන්නවා. ඒ සංඥා වලින් සංස්කාර ගොඩනගනවා කියන එකත් දකිනවා. හරි. ඒ වුණාට ඒවායින් අයින් වීමක් වෙන්නේ නැහැ. එහෙම වුණහම මට දැනලා තියෙනවා මේකෙන් අර මන් දවසකුත් කිව්වාගේ ගොඩවීමක් නැහැ වගේ. නෑ ඒක දැන් මම මෙහෙම දෙයක් දකිනවා. ඒ කියන්නේ දැන් මෑණියෝ හැමතිස්සම අර තමන්ව නිකන් අවතක්සේරු කරන මේක වෙන්නේ නැහනේ අයියෝ තාම උනේ නැහනේ අයියෝ අදත් උනේ නැහනේ. අර එහෙම ආකල්පයක් තියෙන්නේ. එහෙම නැතුව මේක දැන් වෙලා තියෙනවා කියලා ගත්තොත් දැන් වෙලා තියෙන්නේ. දැන් මේක මට තේරලා තියෙන්නේ. මට දැන් මේක නිකන් නොබලත් ඉන්න පුළුවන්. දැන් මේවා තියෙනවා මට නිකන් බලන්න ඕනේ නැතුව ඉන්න පුළුවන්. එහෙම උත්සාහ කළ නැද්ද? ඉතින් මට ඒවා සංස්කාර වෙනවා පේනවනේ ස්වාමීනි. ඉතින් උනදෙන් ඉතින්. ඒකෙන් හිත කරදර ගන්න නැතුව පැත්තකට ලයින් බෑයිද? හිතන දැන් අපි දැනුත් කතා කරලේ සිතුවිලි එනවා. හැබැයි ඒවා සිතුවිලි. ඒවා මගෙත් නෙමෙයි. ඒවා හුදෙක් සිතුවිලි. ඒක අල්ලගෙන මම දුකක් ඇති කරගන්න අවශ්‍ය නැහැ ඒවා ආපු දෙන්. මම ඉන්නවා පැත්තකට වෙලා හැබැයි. මම එකකටවත් හැබැයි වහල් වෙලා නැහැ. අන්න එතනයි පොයින්ට් එක තියෙන්නේ. කියලා අපිට මුලදි තිබුණේ එහෙම නෙමෙයි. සිතුවිලි ආවා ඒක මගේ සිතුවිල්ලක්. ඒක මට ඒක පුදුම හිතේ උද්‍යෝගයක් ඇති කළා. ඒක මම බලන්න බයන්න ගියා නෙමෙයි. ඒකට මම අහු වුණා. ඔන්න මම හිතනවා. මම හිතන්නෙක් වුණා. හිතන්නෙක් කියලා අන්තර හිඟන්නෙක් වෙන්න හැදන්නේ. හිතන්න දැන් අපි සිතුවිලි එනවා. හැබැයි මට පුළුවන් ඒක අඩියක් පස්සට දාලා බලන්න. පෙරහැර යනවා. හැබැයි මම පෙරහැරට ගිහිල්ලා නටන්න යන්නේ. පෙරහැරේ නැට්ටු නඩපු දෙන්. මට අවශ්‍ය නැහැ. මම ඉන්නවා එළියට වෙලා. මම පෙරහැර බලනවා. මම පෙරහැරේ සමාජිකයෙක් නෙමෙයි. ඔන්න ඔතෙන්ට එන්න පුළුවන් නම් හොඳයි. එතකොට පෙරහැර කවදා හරි ගිහිල්ලා ඉවර වෙනවා. ඊට පස්සේ ඉතින් මට ඉවරයිනේ දැන් පෙරහැර ගිහිල්ලා. ඒ වගේ අපේ අර සිතුවිලි වලත් අපි නිකන් අයියෝ තාමත් සිතුවිලි නෝ තාම මේක ඉවර නෑනේ තාම මේක ඉවර නෑනේ කියලා අපි අර ඒක ගැන නිකන් ගැටින ආකල්පයකින් තමන්ව නිකන් අර වට ගන්න ආකල්පින් බලන්න ගියාම අර හිතේ සතුට එන්නේ නෑ. මොකද හිතේ සතුට අවශ්‍යයි නිකන් අර ධන සංඥාවක් නැත්නම් හැකි සංඥාවක් එක්ක බැලුවහම මේක ඉවර වෙනවා.
ඒ නිසා මම නම් කියන්නේ ඔය ආකල්පේ වස් කළා සිතුවිලි ආපු දෙන් හැබැයි මේවා හුදෙක් සිතුවිලිනේ මට මේකෙන් හිත කරදර ගන්න දෙයක් නැහැ මේවා නිකන් සිතුවිලි පමණයි මට දැන් බලන්න පුළුවන් සිතුවිලි කියලා එච්චරයි එතකොට මම නිකන් වැඩකාරය වගේ මං හරි දෙන්නම් කියලා බලන් ඉන්නවා මේ ඊට පස්සේ ඒවා ඇවිල්ලා යාවි මොකද මම බොහොම ශක්තිමත්ව ඉන්නේ මම මේකෙන් හිත කරදර ගන්නෙ නැහැ මම මේකෙන් තැවුලක් ඇති කරගන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා යනවා ඇවිල්ලා යනවා ඇවිල්ලා යනවා මම දකින මාතුල නුවණක් දිනු වෙනවා මේගොල්ලෝ යන දේවල් ඉන්න දේවල් නෙමෙයි ආපු දෙන් මට ප්‍රශ්නයක් නැහැ මගේ දේවල් නෙමෙයි දැන් පාරේ අපි හිතන්න අපි පාරේ පුටුවක් පාරේ අයිනේ පුටුවක් තියලා වාඩිලා ඉන්න පාරේ මිනිස්සු යනවා මොකද ඉතින් නේද පාරේ මිනිස්සු ගියද ඉතින් පාර තියෙන එකටනේ ඊට පස්සේ තමයි යම් වෙලාවක් එන්න පුළුවන් මිනිස්සු යන්නේ නැහැ දැන් ඒත් මට ප්‍රශ්නයක් නැහැ මිනිස්සු එන්නකො කියලා ඉතින් මම ආරාධනා කරන්න ඕනෙත් නැහැ මිනිස්සු නැත්තා ඉතින් ඒත් මට ප්‍රශ්නයක් නැහැ ඒ වගේ පැත්තකින් මම නම් කියන්නේ බැලුවොත් සමහර විට ඔය මේ ප්‍රශ්නේ දුර වෙන්නත් පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම උත්සාහ කරලා බලන්නම්. ඔව් ඒ කියන්නේ තමන් ගැන නිකන් ඇති කරගන්න මේ දැන් කාලයක් වඩලා තිනවා මේක ආවට මට ප්‍රශ්නයක් නැහැ. මට දැන් හැකියාවක් තියෙනවා මේ හුදෙක් සිතවිලි කියන තැන තියලා බලන්න. එකක්වත් මගේ නෙමෙයි. එකක්වත් මගේ ආත්මයක් නෙමෙයි. එකක්වත් මට අයිති නැහැ. එකක්වත් මට අදාළ නැහැ. මම මේවට අහු වෙන්නෙත් නැහැ. ඒගොල්ලන්ට බෑ මාව මුලා කරගන්න කියන තැන තියලා බැලුවත් මට හිතෙනවා වැඩේ පොඩ්ඩක් හරි සාර්ථක වෙයි කියලා. කළා බල්ලා පොඩ්ඩක් කියන්නකෝ. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. සමහර වෙලාවට ඒ වගේ දේවල් තේරෙනවා මේකෙන් මම වැරදි මගක යන්නේ කියලා ඒ උනත් ඒ වගේ දේවල් කරන වෙලාවල් දකින්නවා. වෙන්න පුළුවන්. ඒක තමයි. අපිට එක පාටම ඉඳන් අපිව හදා ගන්න බෑ. අපේ තියෙන අර කෙලෙස් වල බලපෑමට අපි තාමත් අහු වෙනවා. හැබැයි දැන අහු වෙන්නේ. ඒක කාලයක් යනකොට ඒකත් අඩු වෙවි. දැන අහු නොවි ඉන්න පුළුවන් වෙයි. එහෙමයි. හොඳයි. හොඳයි. ඉතින් මම අද ආරාධනා කරනවා අපේ සාසන රතන ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරන්න කියලා. හොඳ අද දින ධර්ම දේශනාව සරිය ධර්ම දේශනාව පැවැත්වුවා. මෙම ධර්ම දේශනාවෙන් අපි භාවනාව සම්බන්ධ විශාල කරුණු රාශියක් අත්පත් කරගත්තා. මේ අත්පත් කරගත්තා වූ ගුසලයන් අපේ ලොකු ස්වාමීන් වහන්සේටත් චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේටත් සියලු සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වායි ගියා. දෙවෙන් ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් අපි ගාථා සජ්ජායනා කරමු.